सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवत्नि मैं पिंगवत् हेमदिनाम दमे सौदा नंगविन्ने लोतुरा बुद्धजानन वहंसे अपिकेदेयानुकंपावें देशनाकल सद्धर्मे विदग श्रोने क्रांत इनसा मुलिम मतकन्वा हेमदिनाटम तमंगे सित नुएक नुए कारमन उलदुवन नतनती इतामत उमनावे ओने कमें में देशनाव श्रोने क्रांत केला एक मा मतक करना पिंगोतुने अभी मैं अदतावसेती अभी हमदिना अटम जीविते इतामत्म वाटिना अवस्थावक दागलाती अन्ने इतमाई मैं बुद्ध उत्पाद काले සද්ධර්මයේ තියෙන වටපිටාවක මනුස්සාත්ම භාවයක් ලබාගෙන ඉපදුන එක. පින්මතුනි අනන්ත අපරිමාණ සංසාරේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝකේ පහළ වෙන්න ඇති පහළ වෙලා තියෙනවා. අනේ සමහර කාලවල ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා සසර දුක් නිවන සද්ධර්මයේ දේශනා කරනවා. අපි සසර ගත කළ අකුසල කර්මයකට එක්කෝ නිරේ, එක්කෝ ප්‍රේත ලෝකේ, එක්කෝ අසුර ලෝකේ, එක්කෝ තිරිසන් ලෝකේ කොහේ හරි තැනක දුක් විඳිනවා. ඒ හින්දාත් අපිට සද්ධර්මයේ වැරදුනා. තව කාලවල ලෝතරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. එක්ක අපි ආසඤ්ඤතලයක එහෙම නැත්නම් අරූපී ලෝකයක ඉපදිලා ඒත් අපිට සද්ධර්මයේ වැරදුනා. තවත් කාලෙක ලෝතරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. අපිත් මිනිස්සු වෙලා ඉපදිලා හැබැයි සද්ධර්මය නැසෙන නේච් පවුලක අපි කියමු වනචාරි ඔය වැදි වගේ නොදියුණු පරිසරයක අපි ඉපදිලා එමත් නැතිනම් ශ්‍රද්ධාව නැහැ මිත්‍යා දෘෂ්ටි පවුලක මිත්‍යා දෘෂ්ටි කුලයක ඉපදිලා මිත්‍යා දෘෂ්ටියලා මේ කුමන හරි ක්‍රමයකට අපිට සද්ධර්මය වැරදුනා. තව කාලවලදී අපේ මිනිස්සු වෙලා ඉන්ද්‍රිය අංග විකලතාවයක් නැතුව හංගවාගෙන අර්ථයක් තේරුම් ගන්නට පුළුවන් මනුසාත්ම භාවයක් ලබලා අනේ කාලෙදි ලෝතර බුදුරජාන් වහන්සේලා පහළ වෙලා නැහැ. මේ කුමන හෝ ක්‍රමයකට බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී ඒ ධර්මයේ අහන්න සුදුසු තැනක අපි නැහැ. ධර්මය අහගන්න සුදුසු තැනක පරිසරයක අපි ඉන්නකොට බුදුරජාණන් වහන්සේලා නැහැ. මේ කුමන ආකාරයකට හෝ සද්ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව අපිට වැරදිච්ච බව අපේ ජීවිතයේ සාක්ෂි වලින් කියලා. මොකද මේ සද්ධර්මය අවබෝධ වුණා නම් මේ දුක්සහගත සසර උපත් මාත් තාම යනාය වෙන්නේ නැහැ. සසර දුකින් ඈතර වෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම මතක් කරනවා මේ ජීවිතේ උපත් මාත් ලැබපු වාසනාවන්තම අවස්ථාව සසර කළ කුසලයකට බුද්ධ උත්පාද කාලයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබිලා ඒ වගේම ඒ අවස්ථාවේදී හංගවා කියන අර්ථයක් තේරුම් ගන්නට පුළුවන් ඥාන සම්පත්තියක් ඇතිව ඉන්ද්‍රියංග විකල නොවු ඇස්කං ආදී ඉන්ද්‍රියංගේ ප්‍රකෘතිතාවයක් ඇති
මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි සිහිය නුවණ යෙදුවොත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්නේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දවසක් මුංගයට සතක් පමණ ගල්කට හතක් අතට අරගෙන ආනෝ මහණෙනි මේ මුංගයට හතක් පමණ කුඩා ගල්කට හතද මේ හිමාල පර්වතෙද ලොකු ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ හිමාල පර්වතයේ අතිශයම විශාලයි මුංගයට සතක් පමණ වෙන ගල්කට හේකි ගණනකටවත් යන්නේ මේ මුංගයට සතක් පමණ වෙන ගල්කට හේදී තාම කුඩයි මහන් ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දික්ටි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක මේ හිමාල කඳ වගේ හිමාල පර්වතය වගේ ඉතුරු වෙච්ච දුක මේ මුංගට සතක් පමණ ගල්කට හත වගේ කියලා පෙන්වවදාලා අපිට ගොඩාක් ඈතකට ගොඩාක් දුරකට බැරි නම් අඩුම ගානේ බැරි නෑ පුළුවන් අඩුව ගානේ දිට්ටි සම්පන්න කියන තැනටවත්පත් වෙන්න පුළුවන් වුණොත් අපි මේ ලැබපු මනුෂ්‍ය ජීවිතය හිස්සුනේ නැහැ ප්‍රයෝජනයක් අත්ත වෙනවා. ඉතින් නුවණක් තියෙන සත්පුරුෂයෙකුට හොඳින් උත්සාහය තියෙන වීරියවන්ත කෙනෙකුට ඒ දර්ශන විසුද්ධිය ඇති කරගන්න එක දිට්ටි සම්පන්න වෙනයක ඒතරම් අපහසු දෙයක් නෙවෙයි. නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවා නම් ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ මනාව ලැබුණොත් තමන් තුළ යෝනිසු මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන අංග දෙක පූර්ණය කළා මාර්ග දර්ශනයකින් යුක්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට සිංහතුන්ට සෝතාපට්ටි අංග ධර්මයන් පූර්ණය කර ගැනීමට අවශ්‍ය වෙන වටිනා දහම් කරුණු ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම් මුලින්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි. මාන්නේ මෙන්න මේ ධර්මතාවට කියන සම්මාදිට්ඨියයි කියලා. යම්කිසි කෙනෙකුට දුක කියන ධර්මතාවය පිළිබඳ නුවණක් තියෙයි නම් ඒ දුක ඇති කරපු හේතුව ගැනත් නුවණක් තියෙයි නම් ඒ දුක නැතිවීම නැති කිරීම ගැනත් නුවණක් තියෙනම් ඒ දුක නැති කරන ප්‍රතිපදාව ගැනත් නිසක බවක් තියෙනම් ඒ වගේම පූර්වාන්තය ගැන පෙර ජීවිතය ගැනත් නුවණක් තියෙනම් අපරාන්තය ගැන අනාගතය ගැනත් නුවණක් තියෙනම් උප්පන්ත අපරාන්ත ඥාන පෙර ඉඳලා වර්තමානයකත් වර්තමාන ඉඳලා අනාගතයටත් වෙන ධර්මතාවය ගැන නුවණක් තියෙන කෙටියෙන් කිව්වොත් පටිච්ච සම්පද ධම්මේ සඥාන මේ පටිච්ච සම්පද ධර්මයේ ගැන නුවණක් තියෙනම් මෙන්න මේ නුවණට කියනවා මේ දැක්මට කියනවා සම්මාදිට්ඨිය කියලා නිවැරදි දැකීම කියලා. අන්නේ සම්මාදිට්ඨියට තමයි දිට්ටි සම්පන්නයි දර්ශන සම්පන්නයෙන් යුක්තයි කියලා මතක් කරන්නේ. ඒ කියන්නේ දිට්ටි සම්පන්නයි කියලා කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලෙක් කියන කාරණාව මතක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ තුලින් ගොඩාක් වටිනා දර්ශනයක් අදහසක් කියලා දෙනවා. මේ සම්මාදිට්ඨිය තුලින් සාමාන්‍ය ලෝකයාගේ දර්ශනීය සම්පූර්ණම ඉවත් කරනවා. ඒ කියන්නේ මේ දර්ශනයත් එක්ක එයාගේ භූමියම එයාගේ පොළොවම එයාගේ පැවැත්මම වෙනස් එකක් වෙනවා.
ඒ කියන්නේ ඒකට කියනවා සීක භූමිය කියලා. මේ දර්ශනය ඇති වෙච්ච ගමන්ම සාමාන්‍ය පෘථග්ජනයා වාසය කරන කාම භූමියවත් රූප භූමියවත් අරූප භූමියවත් නෙමෙයි යාගේ වාසස්ථානය වෙන්නේ ලෝකෝත්තර භූමිය. ඒකට කියනවා සීක භූමිය කියලා. මේ දර්ශනයත් එක්ක සම්පූර්ණ යාගේ ජීවිතේම අන්‍ය ආකාරයකට පරිවර්තනය වෙනවා. මේ සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම කියන ධර්මතාවයේ තමන් තුළින් උපදවාගත යුතු දෙයක්. තමන් තමන් කෙරෙහිම දැක්ක යුතු ධර්මයක්. ඉතින් ඒ ධර්මය අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස අර්ථ විවරණය කරලා තියෙන්නේ අපි තුළ මේ ධර්මය දැකීමට සලසව තියෙන කියන කාරණාව. දුක්ඛේ ඥානං, දුක පිළිබඳව නුවණක් තියෙන්නට ඕනේ. මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ච නලපති තම්පි දුක්ඛං සංකිට්ඨින පංචපාදානකන්ද දුක්ඛ. බලන්න මේ දුක් ටික අද දවසේදී තම තමන් කෙරෙහි පවතිනවද කියලා. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක් වෙන්නේ. ඉපදුනොත් ලෙඩවීම, මහලුවීම, මරණය, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මතාවයන්ට මුල් වෙන්නේ මොකද්ද? ජාති ඉපදීම. එතකොට ඔබෙත් මගෙත් ඉපදීම ජාති, ජරා, මරණ දුක් වෙනත් දෙනවා නම් ඒ කියන්නේ දැන් ඔබ බැලුවොත් අද දවසේදී අපි ලෙඩ වෙන කෙනෙක් නම්, මහලු වෙන කෙනෙක් නම්, මරණයට පත් වෙන කෙනෙක් නම් තමන් ජාති ජරා මරණ ධර්මතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ තමන් ඉන්න හින්දා, තමන් ඉපදිලා හින්දා ඒ උපන්න තමන්ට බලා ගන්න පුළුවන් මොකද්ද? තමන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක්. ඒ වගේම තමන් අපි අපේ කියලා ගෙවල් දුරවල් දුවා දරුවෝ කියලා හිතාගෙන ඉන්න තැනක අපිට හැම වෙලාවෙම තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධර්මතා දෙක. ප්‍රිය විපයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ. ඒ කියන්නේ අපි කැමැත්තෙන් තියනවා 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 කියලා හිතාගෙන ඉන්න දේවල්, හිතාගෙන ඉන්න කැමැත්තෙන් හිතාගෙන ඉන්න කැමැත්ත ඇති කරගෙන ඉන්න අය, ඒ දේවල් නැති වෙනකොට වෙනස් වෙනකොට ප්‍රිය විපයෝග දුක්ඛයක් වෙනවා නම් අපි අමනාප අකමැති දේවල් අය හා එක් වෙන්න වෙනවා නම් අප්‍රිය සංපයෝග දුක්ඛයක් තියෙනවා නම්, ඒ වගේම අපි හිතන බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේ නැහැ, ඒ නිසා දුක වෙනවා නම්, මෙන්න මේ ලක්ෂණ ටික දිහා බැලුවොත් අද දවසේදී ඔබගේත් මගේ ජීවිතය තුල මේ කීපු සියලු ලක්ෂණ ටික තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියලා වෙනම හිතන්න එපා. අද දවසේ අපේ මේ පැවැත්මම දුක නේද කියන නුවණයි අවශ්‍ය. දුක්ඛේ ඥානං කියනකොට දුක්ඛ සත්‍ය හැටියට හම්බ වෙන්නේ මොකද්ද? අද අපේ ජීවිතය, අපි ජීවත් වෙන පැවැත්මම දුක්ඛ සත්‍යය. වෙනම අපි ඉපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා තමන්ට ඉපදීම, ලෙඩවීම, මහලු වීම කියන දුක එන තව පුද්ගලයෙක් නෙමෙයි. මේ පුද්ගල භාවය ඇති කරගත්ත සිද්ධාන්තය නිසාම දුක එන සිද්ධිය.
මේ දුක් සියල්ලටම උරුම උකම කියන්න උනේ මොකටද? මේ පුද්ගල භවයේ ඇතිවීමම දුක. ආපහු මේ දුක නැතිව ඉන්න වෙනම පුද්ගලයෙකුත් දුක් විඳින වෙනම පුද්ගලයෙකුත් නොදක මේ දුක් ටික අද විඳින්න වෙන මේ පුද්ගල භවයේ ඉපදීමම තමන්ගේ ඉපදීමෙන්ම මේ සියලු දුක් වලට කර්මකාරයක් වෙච්ච බව මෙබඳු පැවැත්මම දුකක් කියන කාරණාව යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඊගොඩ දෙවනි කාරණාව තමයි මේ දුක ඇති කරපු හේතුව. අපි හිතන්නේ සද්ධර්මේ නැති ලෝකේ කෙනෙක් ලෝකේ අය හිතන්නේ තමන්ට දුක එන්නේ බාහිර වස්තුන්ගෙන් බාහිර පුද්ගලයන්ගෙන් කියලා. දරුවෝ මරුණු හින්දා බඩු මුට්ටු කැඩුණු හින්දා විනාශ වෙච්ච හින්දා තමයි අපිට දුක එන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසේ කියලා. මේ වැටත් අපි ඉගෙන ගන්නට ඕනේ. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව යම්තා දුකක් තියෙනවා නම් ওই දුක් ටික ඔබට උරුම කළ දුන්නේ ওই දුක් ටික විඳින්න උනේ ওই දුක් ටික ඇති කළේ තමන් තුල තියෙන තණ්හා උපාදාන කියන කෙලෙසින් කියලා. එතකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙසය නැති කළොත් මේ දුක් ටික සියලු දුක් නැති වෙනවා කියලා යම් කිසි කෙනෙකුට නුවණක් තියෙනවා. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. ඒ තණ්හාව නැතිනම් දුක නැති වෙනවා නම් සීලයක පිළිපදලා චිත්ත සමාධියක් ඇති කරගෙන තණ්හාව නැති වෙන ආකාරයට නුවණින් ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන දර්ශනයක් තියෙනවා. මෙන්න මේකට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා. ඒ චතුරාර්ය සත්‍ය හරියටම දැකලා අවසන් වෙනකොට එයාට පුබ්බන්ති ඥානය එනවා. පෙරද මේ වගේම සිද්ධියක් අපි කියමු පෙර ජීවිතේ මේ වගේම මේ පංච උපාදානකන්ත දුකට හේතුව මේ තණ්හාව නැති වුණොත් දුක නැති කළ හැකි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කළ මගයි කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුයෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පෙරදි මොකද කළේ? කර්ම රැස් වුණා. පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර කියන්නේ කුසල කර්ම අකුසල කර්ම කළා පෙර ජීවිතේ. එතකොට පෙර ජීවිතයේ කුසල අකුසල කර්ම පුද්ගලයෙක් කළා නෙමෙයි. හොඳට බලන්න අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන ධර්මතා හතර නොදන්නාකම හේතු වුණා ලෝකයේ ඇත්ත වෙලා කුසල අකුසල කර්ම කරන්න. එතකොට ඒ කුසල අකුසල කර්ම ඔබ කරනවත් නෙමෙයි, මම කරනවත් නෙමෙයි, උපත්මා දෙන්නම කරනව නෙමෙයි, සත්වයේගේ පුද්ගලයේගේ කර්ම කිරීමක් නෙමෙයි, අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නිසා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කියන කර්ම රැස් වුණා. පෙර අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්ම හේතු වුණා මේ ජීවිතේ විඥානය නැත්නම් සිත ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නට, උප්පත්ති වශයෙන් පැමිණෙන්නට. එතකොට දැන් කෙනෙක්ගේ පැමිණීමක්, සත්වයේගේ ඉපදීමක්, පුද්ගලයේගේ පැමිණීමක් එහෙම නෙමෙයි. සංකාරපච්චය විඥානං කර්මය නිසා කර්ම හේතුයි
විඥානයගේ පැමිණීමට. විඥානේ මව් කුසකට නැත්නම් රූපයකට බැසගත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හැදෙනවා. මේ ටික පොඩ්ඩක් අහගෙන ඉන්න. හරියට බීජයක් ගත්තොත් අපි අඹ ඇටයක් වගේ දෙයක් ගන්න. අඹ ඇටයට කියනවා හේතුවක් බීජයක් කියලා. ඒ අඹ ඇටේම අරගෙන අපි පොළොවේ පස් තියෙන තැනක තෙතමනේ තියෙන තැනක යට කළොත් මේ අඹ ඇටේ පොළොවේ තියෙන පෘථිවි රසය උරාගෙන අංකුරයක් හැදෙනවා. එතකොට අඹ ඇටෙත් තියෙනවා අංකුරේකුත් තියෙනවා. නෙමේ අංකුරය හදනවා කියන කාරණාවට අඹ ඇටේ වැය වෙලා පොළොවේ තියෙන ඕජා ගතිය උදව් කරගෙන අඹ ඇටේමයි අංකුරය කියන එක හදන්න වැය වෙලා තියෙන්නේ. දැන් අඹ ඇටෙන් හැදුණු අංකුරේට තව තවත් පොළොවේ තියෙන ඕජාසාරය එන්න එන්න මේ අංකුරේ ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ගහක් හැදෙනවා. ගහ තවදුරටත් වර්ධනය වෙන්න වෙන්න මේ ගහේ අතු බෙදෙනවා. අතු ඉති හැදෙනවා. ඒ වගේ අඹ ඇටේ වගේ දකින්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් කර්ම විඥාන. ඒ අඹ ඇටේ පොළවේ හිටෙවුවා වගේ බල දකින්ද කර්ම විඥානය නිසාම කර්මය නිසාම ප්‍රතිසන්දිසිත කර්මසිතක තියෙන ගති ලක්ෂණ ඒ විදිහටම බලාගෙනමයි ප්‍රතිසන්දිසිත තියෙන්නේ. ප්‍රතිසන්දිසිතක තියෙන්නේ කර්මසිතක තිබුණු ගති ටිකමයි. මේ අඹ ඇටේ පොළවේ හිටෙවුවා වගේ විඥානයක් සිතක් රූපයකට බැසගත්තා. දැන් මවගේ ආහාර මවගේ පෙකින් වල හරහන ආහාර පාන ටික තමයි හරියට පෘථිවි රසය උරා ගන්නවා වගේ මේ බීජ විඥානය කනබුන ආහාරෙත් උදව්ව නිසා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හැදෙන්න ගන්නවා. කිසිම වෙලාවක කනගුණ ආහාරය තුල තිබුණේ නැහැ මේ රූපය ස්ත්‍රියක් විදියට හදනවා, මේ රූපය පුරුෂයෙක් විදියට හදනවා, මේ රූපය ඇස් ඇතුව හදනවා, මේ රූපය කන් ඇතුව හදනවා කියන ගති ටික. රූපය හැදෙන්න ඕනේ ගති ටික තියෙන්නේ අර කර්මසිත බලාගෙන පැමිණි ප්‍රතිසන්දි විඥානයේ තුල සිටේ. ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව තමයි ඔබෙත් මගේ රූපේ හැදුනේ. දැන් විඥානය කියලා යමක් දකින්න එපා. විඥානයේ වැයවිලා නාම රූප කෙන්තේ ටික හදන්න. අඹ ඇටේ කියලා යමක් දකින්න එපා. අඹ ඇටේ වැයවිලා දැන් මේ බීජ අංකුරය හැදෙන්න. බීජ අංකුරේකුයි අඹ ඇටේකුයි දෙකක් නැහැ. අඹ ඇටේ පොළොවට දාපු දැම්මහම ඒකේ කෘත්‍යම වුණා. ඒකේ වැඩේ අවසානයි අංකුරයක් හදනවා කියන තැන. ඒ වගේ ප්‍රතිසන්දිසිතේ වැඩේ අවසානයි ප්‍රතිසන්දිසිත වැය වෙලා මේ සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව රූපය හදනවා කියන කාරණාවට හිත වැය වෙලා තියෙන්නේ විඥානේ. දැන් වෙනම සිතක් දකින්න එපා. ඒ හිත එහෙම තියෙන හින්ද තමයි සිතේ තියෙන කර්මජ ගති ටිකට නාම ධර්ම ටිකට ඔබෙත් මගෙත් මේ ආයතන ටික හැදෙන්නේ. මේ අංකුරේ වර්ධනය වෙනවා කියලා කියන්නේ ගහක් හැදිලා අතු ඉති බෙදෙනවා වගේ මේ නාම රූප දෙක
තවුදුරටත් වර්ධනය වෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ වගේ ආයතන හැදුණා. මේ එකින් එකට පෙන්වන්නේ සත්වයේගේ පුද්ගලයේගේ පැවැත්මක් නෙමෙයි, පෙර අවිද්‍යාව හේතුයෙන් කර්ම සකස් වුණා, කර්මයේ හේතුයි විඥානය ප්‍රතිසන්දි වශයෙන් රූපයකට බැසගන්න විඥානයේ පැමිණෙන නිසායි මේ නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වුණේ. ඒ නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙච්ච නිසායි ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදුනේ. දැන් මේ මගේ ඇහැ මගේ කන දිව නාසය ශරීරය නෙමෙයි, මේකෙන් එක ධර්මතා. ඒ ආයතන ටිකට රූප ශබ්ද ගන්ධ කියන බාහිර අරමුණු ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියන තැන දක්වාම ධර්මතා ටිකක් සත්වයේ නෙමෙයි, පුද්ගලයේ නෙමෙයි, කෙනෙක් නෙමෙයි ධර්මතා ටිකක්. ඒ විඳින අරමුණු ටිකට වර්තමානයේදී දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණාම ඒකෙදි තණ්හාව කියනකොට මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාම වස්තු කෙරෙහි තණ්හාව, නැවත භවයේ ඉන්න තියෙන තණ්හාව කියන මේ තණ්හාව පුද්ගලයක නෙමෙයි, මේ වේදනාව නිසා තණ්හාව වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. තණ්හාව නිසා පෙනෙන හෙන අරමුණු උපාදාන වශයෙන් ගන්නකම මේ රූපය වටිනවා, මේ රූපය සත්‍යයි, මේ ශබ්දය කෙනෙක්ගේ, මේ ශබ්දය හරි ලස්සනයි, මේ විදිහට අපි ආයතන ටික උපාදාන කරගන්න බව ඇති වෙනවා. ඒ උපාදාන කරගත්ත බව නිසා අපිට භවය ඇති වුණා. මේ ටික පැහැදිලි කරලා දෙන්නම්. ඒ නිසා ජාති ජරා මේ විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටික එකතු වීමෙන් කාම භවය හැදුනා. විපාක ස්කන්ධ ටිකට කියනවා කාම භවයේ උප්පත්ති භවය කියලා, තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකට කියනවා කර්ම භවය කියලා. උප්පත්ති භවයයි කාම භවය, කර්ම භවය කියන දෙක එකට ප්‍රත්‍ය වුණාම එතන පුද්ගලයාගේ සත්‍යයේ ඉපදීමක් වෙනවා. ඒ ඉපදීමයි ජාති ජරා මරණ කියන ධර්මයන්ට හේතු ටික. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් හැදුනා. ඒ ටික තුල තාම දුක පැනෙන්නේ නැහැ, තාම භවය පැනෙන්නේ නැහැ, තාම ලෝකෙ පැනෙන්නේ නැහැ, තාම ජාති ජරා මරණ පැනෙන්නේ නැහැ. ඒ ස්කන්ධ ටිකෙන් ජාති ජරා මරණ පැනෙන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. හොඳට බලන්න, ඒ වේදනාව කෙරෙහි තණ්හාව ඇති වුණාම, උපාදානය ඇති වුණාම භවය හැදෙන්නේ. කාම භවයේ කම් භවය හැදෙන්නේ. ඒ භවය හැදුනහමයි තමන්ගේ වස්තුන්ගේ ඉපදීම වෙන්නේ. ඒ ඉපදුනහමයි ජරා මරණ දුක් වෙන්නේ. අපි පොඩ්ඩක් ලියා ගමු. ඊට පස්සේ අද අපි ජාති ජරා මරණ කියන දුක් විඳින තැනක ඉන්නවා. මේ දුක පෙර ජීවිතයක ඉඳන් අපි කවුරුත් අරගෙන ආපුවා නෙමෙයි. ජරා මරණ දුක් විඳින මම ඉන්නවා. ඒ මම පෙර ජීවිතයක ඉඳන් ආපු කෙනෙක් නෙමෙයි මේ පෙන්වන්නේ.
පෙර ජීවිතේ කර්ම කළාම ස්කන්ධ ටිකක් හම්බ වුණා. ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටිකක් එකතු කළා. එකතු වුණාම සත්පුද්ගල භාවයේ ඉපදීම ඇති වෙන හැටි. ඒ ඉපදීම සත්පුද්ගල භාවයේ ඉපදීම නිසා තේසන් තේසන් සත්තහනම් තම්මේ තම්මේ සත්තනිකාය ජාති. ඒ සත්වයන්ගේ සත්වනිකායන්ගේ ඉපදීම නිසා අපිට ජාති ජරා මරණ දුක් විඳින්න වෙන හැටි. දුකට හේතු ටික මේ වේදනාවාරම්භය අද ඉදුණු තණ්හා උපාදාන කියන ටික. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදීමෙන් අද මේ දුක් වූ පැවැත්ම ඉපදුනේ කියන එකත් අපි අද දැනගත්තේ නැත්තම් අද දුක්ඛේ ඥානං දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං කම තිබුණොත් අදත් අවිද්‍යාව නිසා මේ ලෝකේ ඇත්ත වෙනවා. කර්ම රැස් කරගන්නවා. අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙන බව තිබුණොත් අනාගතයටත් මේ වගේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා ආයත් නාම රූප හැදෙනවා. එදාටත් ඒ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන වෙලා එතන ලෝකේ හදා ගන්නවා. එදාටත් ලෝකයේ හැදාගත්තේ මේ කෙලෙසයකින්. කෙලෙසි නැතිකොලොත් මේ දුක් වූ ලෝකෙන් මිදෙන්න පුළුවන් කියන දර්ශනය නැති වුණොත් එදාටත් කර්ම රැස් කරගන්නවා. මේ විදිහට මේ වර්තමාන දුක දුක ඇතිවීම නැතිවීමත් පෙන්නලා මේ විදිහටම පෙර ජීවිතයේ මේ දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නාකම හේතුවෙන් කර්ම රැස් කරගෙන ඒ හින්දා විපාක ස්කන්ධ ටිකක් ඇති වුණා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් නිසා අද දුක ඇති කරගත්ත. මේ කෙලෙස් ටික නිසා දුක් ඇති වුණා. කෙලෙස් නැතිකොට දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා කෙලෙස් අයින් කළ දුක මිදිය යුතුයි කියන දර්ශනය අද නැති වුණොත් අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන අනාගතයටත් උපදින්න වෙනවා නේද කියලා යම් කිසි කෙනෙකුට පුබ්බන්තේ ඥානයත් අපරන්තේ ඥානයත් පුබ්බන්ත අපරන්තේ ඥානයත් ආවොත් ඒ හරහාමේ පටිච්ච සම්පද ධම්මේසු ඥාන පටිච්ච සම්පද ධර්මයක් නේද මෙතන. අපි මම කියලා පුද්ගලයා කියලා සත්වයා කියන තැනක තියන්නේ කියන නුවණක් ආවොත් ඒකටයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා පෙන්නවා. ඔය පෙන්න පෙළදහම මං හිතන ඔය විස්තර කරපු ක්‍රමය නම් අපිට තේරෙන්නේ නැහැ. මොකද වචන ටික තේරෙන්නේ නැති අහලා තියෙන හින්දා. නමුත් ඕක අපි අපේ ජීවිතයෙන් පොඩ්ඩක් බලමු. එතනදී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ආරම්භය ගොඩාක් වටිනා දර්ශනයක් පෙන්වනවා. ඒ කියන්නේ අපි සත්ව පුද්ගල භාවය උපදවාගෙන යම්තාක් ජරා මරණ දුක් විඳිනවා නම් මේ දුක් විඳින පුද්ගලයාත් පුද්ගලයට හම් වෙන දුක දෙකම අපේ කෙලෙස්යකට හදාගත්තු දර්ශනයක් පෙන්වනවා. ඒ කෙලෙස්ය ඉවත් කළා දුක් විඳින පුද්ගලයාත් පුද්ගලයට හම් වෙන දුක දෙකම ඉවත් කරගත හැකි දුකෙන් මිදිය හැකි දර්ශනයක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පද ධර්මයේ හරහා. අපි ආරම්භයක් හැටියට මෙහෙම හිතමු. අර මුලින් මතක් කළ ටිකේදී මතක් කළා වගේ පෙර ජීවිතයක අවිද්‍යාව නැමැති ධර්මතාවය හොඳට ගන්න. අවිද්‍යාව කියන්නේ සත්වයේ පුද්ගලයේද නෑ, කෙනෙක් නෙමෙයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයකින් කර්ම රැස් වෙනවා කියන ධර්මතාවයක් උනා.
ඒ කර්මය හේතුයෙන් උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ නැත්තං සිත මව් කුසකට බැසගත්තා. එතකොට මම ඉපදුනා නෙමෙයි, පුද්ගලයෙක් ඉපදුනා නෙමෙයි, සත්වයෙක් ඉපදුනා නෙමෙයි, සංකාර ප්‍රත්‍යයෙන් විඥානේ වුණා ධර්මතාවය. ඒ සිත රූපයකට බැසගත්ත නිසායි මේ රූපය හැඟීම් දැනීමෙන් යුක්ත වුණේ. ඒ කියන්නේ දැන් මේ මේසෙ වගේ දෙයක් අතට රූපයක්. ඒ රූපය ඇල්ලුවට ඒ මේසෙට තේරෙනවද? නැහැ. ඒ මොකද ඒ තුල ඒ කය ඒ රූපය ඇසුරු කරගෙන විඥානයගේ පැවැත්ම හැඟීම් දැනෙන ගතිය නැති නිසා. නමුත් මේ අපේ ශරීරය මේ මේසේ වගේම භෞතික සැකස්ම එකයි. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් ඇදුනේ. නමුත් මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත තියෙනවා. ඒ සිත තියෙන නිසා සිතේ තියෙන නාම ධර්ම ටික මේ රූපේ පුරාවටම පැතිරලා තියෙනවා. මේ සිතේ තියෙන චෛතසික ටික මේ කය ඇසුරු කරගෙනම පවතින්නේ. එතකොට හැම වෙලාවම මේ කයට මොනවා හරි ගෑවුණු ගමන් සිතට ඒක දැනෙනවා. ඒකට තමයි සිත විඥාන හේතුව නාම රූප හැදෙන්නේ. ඒ විදිහට නාම රූප වුණ නිසා ඉදිරියෙන් තියෙන රූපයක් පිළිඹු වෙන්න පුළුවන් ප්‍රසාද ගතිය ඇහැදුනා. ශබ්දය ගෝචර කරගන්න පුළුවන් සෝත ප්‍රසාදය ඇහැදුනා. දැන් මේ එකක්වත් තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය නෙමෙයි ධර්මතා කියන්නේ. මේ ආයතන ටිකට හේතුනේ නාම රූප කියන ටික. නාම රූපෙට හේතුනේ විඥානේ. විඥාන්ට හේතුව පෙර කර්ම. කර්මෙට හේතුව අවිද්‍යාව. එකම දිගට ධර්මතාවයක් වෙනවා. උඩහ කුඹුරේ පළවෙනි ලියද්ද පිරෙන්නේ දෙවෙනි ලියද්ද පිරෙනවා. දෙවෙනි ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පිරෙනවා. ඒ ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පිරෙනවා. වගේ ධර්මතා ටිකක්. අවිද්‍යාව කියන ධර්මතාවයේ තිබුණොත් කර්ම රැස් වෙනවා කියන සිද්ධාන්තය වෙනවා නවත්තන්න බෑ. කර්ම රැස් වුණොත් විඥාණය ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා කියන එක නවත්තන්න බෑ. විඥාණය රූපයකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තොත් මේ වගේ කයක් සවිඥානික වෙනවා කියන එක නවත්තන්න බෑ. කයක් සවිඥානික වුණොත් ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙනවා කියන එක නවත්තන්න බෑ. ආයතන ටික හැදුනොත් ඇහැ හැදුනොත් රූප ගැටෙනවා, කන හැදුනොත් ශබ්ද ගැටෙනවා, නාසය හැදිලා තියෙනකන් ගන්ධ ගැටෙනවා කියලා බාහිර ගෝචර ධර්ම ස්පර්ශ වෙන එක නවත්තන්න බෑ. ස්පර්ශ වුණොත් සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවන් පහළ වෙනවා කියන ධර්මතාවය නවත්තන්න බෑ. මෙන්න මේ වගේ පෙර අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්මයට විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් හටගත්තා. මේ ස්කන්ධ ටිකේදී අපි කියමු දැන් ඔබට පෙනෙන බව නිර්මාණය වෙලා. හැබැයි පෙනෙනදී බලන පුද්ගලයා නැහැ. බලන පුද්ගලයා නැහැ. ඇහැ තියෙනවා. ඇහැ තියෙනින්ද පෙනෙන කම වෙලා. නමුත් ඔබට මට ඇහැ තියෙනවා කියන ගතිය නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි පොඩි ළමයෙක් ගන්න. කුඩා ළමයෙකුට අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් ගත්තොත් හදවත වකුගඩු වගේ දේවල් ඒ ළමයට තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් හදවත කියන්නේ මේකයි වකුගඩුව කියන්නේ මේකයි කියලා ඒ ළමයා දන්නවද? ඒ කියන්නේ හිතන්න නිමිත්තක්වත් තියෙනවද? මේ මගේ හදවත මේ මගේ වකුගඩුව කියලා වකුගඩුව හදවතකින් තමන්ව පෙන්න ගන්න තමන්ගෙන් වකුගඩුව හදවත පෙන්න ගන්න පුළුවන් හැකියාවක් යාර තියෙනවද? නැහැ. නමුත් මේ මගේ හදවත වකුගඩුව කියලා සිතින් කියින් කියින් කරන්න පුළුවන් තැනක් නැහැ. ඒ කියන්නේ නිමිත්ත චුට්ටක්වත් නැහැ. නමුත් ඒ කැලිබැලි ටික ජීවිතයේ වෙලා පවතිනවා. අලුතෙන් නිමිති නැහැ. ඒ වගේ මේ
ඉදිරියෙන් තියෙන වස්තුවක් පෙන්වන්න පුළුවන් විදිහට ඇහැ ඇදුනා. හැබැයි මේ ඇහැගෙන චුට්ටක්වත් නිමිති නැහැ. මේ මගේ ඇහැ කියලා තමන්ට ඇස් ඇති බවක්වත් ඇහැට තමන් ඇති බවක්වත් නැහැ. පෙනෙනවා කියන සිද්ධාන්තය විතරයි. කනටත් එහෙමයි. කන තියෙනවා, සද්ද ඇහෙනවා. නමුත් මේ මගේ කන කියලා උගඩත් මටත් හිතන්න පුළුවන් විදිහේ කනට අයිතිකරුවෙක් නැති තැනකයි තිබුණේ. මෙන්න මේ විදිහට පෙනෙන ඇහෙන ටිකක් හම්බ වුණාම ඔන්න ඔය පෙනෙන දේට ඇහෙන දේට තමන් තුල කෙනා කෙනා තුල ආගන්තුක උපක්ලේශයක් හැටියට පිටතින් පැමිණි වෙනම සිද්ධියක් හැටියට තණ්හා උපාදාන කියන කෙලෙසේ යෙදෙනවා. තණ්හාව කියලා කියන්නේ පෙනෙන වස්තුව පැත්තේ, පෙනෙන දේ පැත්තේ. අනේ මේ රූපේ හරි හොඳයි නේද කියලා තමන්ගේ හිතට කැමැත්තක් ඇති වෙනවා. පෙනෙනවා කියලා පෙනෙන දේ අරඹය විදීමක් ඇති වෙනවා කියන ධර්මතාවයක් ඇති වුණා. හැබැයි ඇති වෙච්ච දෙයට දැන් ඔබගේ ඔබේ මනසේ ඇති වෙනවා මේ පෙනෙන දේ ගොඩාක් වටිනවා, මේක හරි ලස්සනයි කියන හැඟීමක් ඔබේ මනසේ ඇති වුණා. දැන් පෙනෙන දේ අරඹය වටිනාකමක් දැනෙනකම ඒක හොඳයි කියන අදහස ඔබේ මනස තුල පහළ වෙච්ච දෙයක්. නමුත් ඔබ දැන් මේ වේදනාව නිසා තණ්හාව කියන එක නැත්තම් කැමැත්ත කියන එක තමන් තුල ඇති වෙච්ච ගතියක් කියන එක නොදන්නකොට ඔබට දැනෙන්නේ මේ වස්තුව වටිනවා වගේ. හොඳට බලන්න, අද ඔයගලන්ට පින්වතුන්ට ගොඩාක් වටිනවා කියලා දැනෙන වස්තු බාහිර තියෙනව නේද? අපි කියමු රත්තරන්, රිදී, මුතු, මණික්, දියමන්ති වගේ දේවල් ගොඩාක් වටිනා දේවල් බාහිර තියෙනවා කියලා දැනෙනව නේද? හරි. ඒ වගේම තමන් ආදරය කරන, තමන් කැමති, තමන් ආස කරන සත්‍ය පුද්ගලිත් බාහිර ඉන්නවා වගේ දැනෙනව නේද? දැනෙනවා. ඒ වගේම තව සත්‍යය පුද්ගලය ආත්මීය දේවල් බාහිර තියෙනවා වගේ උගලන්ට දැනෙනව නේද? හරි. කිටියෙන් ගත්තොත් මේ උගලන්ට සත්‍යය පුද්ගලය තව ඉන්නවා වටිනා කියන දේවල් තියෙනවා කියලා උගලන්ට දැනෙන කම ඇති උනේ, අද ඕගලන්ට ඔහොම පෙනෙනකම ඇති උනේ බාහිර වටිනාකමින් යුක්ත දේවල් ඇස් ඉදිරිපිටට ආපු හින්දා, සත්‍ය පුද්ගලයා ඇස් ඉදිරිපිටට ආපු හින්දා නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වටිනාකමක් නැති සත්ව පුද්ගලයා භාවයක් නැති පෙනෙන දර්ශනයක් විතරයි ඔයගලගේ ඇස් ඉදිරිපිටට ආවේ. පෙනෙන පැත්තේ සත්වයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන ගති දෙක තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. ඒ පෙනෙන දේ බලාගෙන ඔයගලගේ මනස පැත්තේ ගති දෙකක් ඇති වෙනවා. පෙනෙන දේ ගොඩාක් වටිනවා, පෙනෙන්නේ තව සත්වයේ පුද්ගලයෙකුගේ රූපයක් කියලා ඔගොල්ලෝ තුල අදහසක් ඇති වෙනවා. දැන් පෙනෙන දේ අරඹයා පෙනෙන දේ වටිනවා නේද, පෙනෙන්නේ තව සත්වයේ පුද්ගලයෙක් නේද කියන ගති ටික තමන් තුල ජෙදුනා කියන එක නොදන්නකොට ඕගොල්ලෝ තුල භවය හැදෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ට දැනෙන්නේ වටිනා දේවල් බාහිර තියෙනවා, තව සත්වයෝ බාහිර තියෙනවා වගේ. දැන් භවයේ ওই විදිහට තිබුණාම ඒ වස්තු පරිහරණය කරන තමන් ඉපදිලා ඉබේම තමන්ට පරිහරණය කරන්න වස්තු ඉපදිලා ඉබේම
ගැඹුරු දර්ශනය ඒක අපි තව විස්තර කරලා බලමු ඒකෙදි පින්නවා බුදුරජාණන් වහන්සේ අපිට බාහිර සත්‍යෝ ඉන්නවා බාහිර වස්තු වටිනා දේවල් තියෙනවා කියන ගතිය පෙන්වන කිලේශයක් අපි තුල පෙර කර්මයට පිනින බව නිර්මාණය වුණා ස්කන්ධ ටිකක් තියෙන පිනින බව පිනින දේ තුල පිනින වස්තුව වටිනාකමට ආත්මකමට පෙනෙන කෙලෙසියක් තමන් තුළ යෙදෙනවා කියන එක පෙන්වයි. ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් අපි කිව්වේ මෙහෙම. අපි කියමු ඩොලර් 100 කොලයක් මෙව තිබුණොත් පුඩි ළමයෙකුත් අපිත් ගත්තොත් නැත්නම් රහතන් වහන්සේ නමකුත් ගත්තොත් මේ ඉදිරියෙන් තියෙන වස්තුව රූපේ පෙනීම සමානයි. අපි කාටත් පෙනේ, පොඩි ළමයටත් පෙනේ, අපිටත් පෙනේ, රාතන් වහන්සේටත් පෙනේ. පෙනෙනකොට අර රූපේ ආරම්භය පොඩි ළමයාගේ මනසේ මේක ඩොලර් 100ක්, මේක මෙච්චර වටිනව නේද කියන ගතිය යෙදෙන්නේ. එහිඳ එයාගේ මනසේ අර රූපේ වටිනවා කියන ගතිය යෙදෙන්නේ නැති හින්ද කඩදාසිය පැත්තට මනස නැඹුරු වෙලා නැහැ. අල්ලගෙන නැහැ. මෙන්න මේක වටිනවා කියලා කඩදාසිය අහුවෙන්නේ නැහැ එයාට. නමුත් අපි පොඩි ළමයා වගේම අපි බලනකොට මේක ඩොලර් 100ක් හරියට වටිනවා නේද කියලා අපේ මනසේ ගතියක් යෙදෙනවා. හොඳට බලන්න අර කඩදාසිය වටිනවද කඩදාසිය වටිනවා කියනකම අපේ මනසේ ඉදිරියට තියෙන්නේ. අර ඩොලර් 100 කියන මේ කොලේම වටිනවද නැත්නම් ඒ කොලේ වටිනවා කියන එක අපේ මනසේ ඉදිරියට තියෙන්නේ. මනසේ ඉදිරියට තියෙන්නේ. අපි දන්නේ නැති වුණොත් එකයි උපාදානය කියලා කිය තණ්හා උපාදානය කියන්නේ වේදනාව කියලා කියන්නේ මේ රූපේ පෙනෙන තැන. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන්නේ මේ රූපේ දකින්නකොටම මේක වටිනවා ගන්න ඕනේ කියන අදහස මන් තුල යෙදෙන්නේ. අපි දන්නේ නැත්තම් මේ රූපේ වටිනාකමට පෙන්නන ගතිය මා තුල යෙදිලා නේද කියලා උපාදානය දන්නේ නැතිනකොට භවය කියලා හිතෙන්නේ අපිට දැනෙන්නේ මොකද්ද මේ රූපේ වටිනවා කියලා. දැන් අපිට දැනෙන්නේ අර රූපේ වටිනවා කියලා නේද? බෞපච්චය ජාති කියන්නේ එහෙම දැක්කපු ගමෝ මට ඩොලර් 100 කොලයක් ඉපදිලා ඩොලර් 100ක් ඉපදිලා උපන්නෝ තියෙන දේ දැන් ඔය රූපේ වටිනවා කියලා ඉන්නකොට මීයේ කැවිලා ඔය කඩදාසිය කැපුවෝ දුක එනවද නැද්ද? එනවා. දුක එන්නේ මොකක් හින්දාද? ජාතිය නැතු දුකක් එනවද? ඔබට ඩොලර් 100 කොලයක් ඉපදිලා තිබුණේ හින්දායි දුක ආවේ. ඔය ඩොලර් 100 කොලය තමන් කැමති වස්තුවක්. පංච උපාදානකන්ද දුක. ඔබේ උපාදානට හසු වෙච්ච රූපය වෙනස් වෙනකොට දුක එනවා. දැන් මීයක් අර කොලේ කැපුවොත් කවුරු හරි ඉරුවොත් අපරාධ කියලා දුක එනවද නැද්ද? එනවා. දුක ආවේයි ඒ රූපයේ වටිනවාකමට ඔබට දැනෙන හින්දා නේද? ඔය රූපේ වටිනාකමට දැකලා වටිනා රූපේ කැඩෙනකොට ඔබට දුකක් ආවනම් ඔය දුක ගෙනත් දුන්නේ ඔබට ඔය රූපේ වටිනාකමට පෙන්නපු කෙලෙසින්. තේරුණාද? ඔය රූපය වටිනාකමට පෙන්නුවේ ඔය රූපේ වටිනාකමට පෙන්නුවේ ඇහැට පෙනෙන දෙයට දැන් තණ්හාව මේක වටිනවා කියන අදහසක් තමන් තුළ ඇති වුණා කියන ඇත්ත නොදන්නාකම නිසායි. ඒ කියන්නේ ඔබ දැක්කොත් මේ කඩදාසිය ඉරෙන දවසට මට දුක එනවා නේද? ඔය දුකට හේතුව ඔය කඩදාසිය දකිනකොට මේක මෙච්චර වටිනවා කියන අදහසක් මන් තුළ යෙදෙන හින්දා නේද?
දුක දන්නවා දුක සමුදය දන්නවා යම් වෙලාවක මේ කඩදාසිය දකිනකොට මේක ඩොලර් 100ක් මෙච්චර වටිනවා කියන අදහස මට නොයදුනොත් අර පොඩි ළමයාට වගේ රහතන් වහන්සේට වගේ යෙදුනේ නැත්තම් ওই කඩදාසිය ඉරුවා කියලා මට දුකක් එන්නේ නෑ නේද එහෙනම් මම සීලේක පිහිටලා හිත සමාධි කළා මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට වටිනාකම නොයදින තැනකට මනස ගත යුතුය කියන දර්ශනයක් ඔබට නැති වුණොත් අද ඔබට හිතෙන්නේ මේ ඩොලර් 100ක්මයි වටිනවමයි කියලා මේ දර්ශනය නැති වුණොත් ඔබට අද නැති වුණොත් ඔබට හිතෙන්නේ මේ ඩොලර් 100ක්මයි කියලා හිතෙන්නේ කඩදාසියේ පේන්නේ වටින දෙයක් හැටියට ඔබ පින්වතුන් ඒකට ලෝභය ඇති කරගෙන ඒක ගණ්ඩ කවුරුරාවොත් ඒ කෙනෙක් ද්වේෂයත් ඇති කර ගන්නවා මේ ඩොලර් 100ක්මයි කියන මෝහයත් තියෙනවා ඔය ලෝභ දේශ අද අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ කඩදාසිය කැඩෙන බිඳනකොට දුක එනවා දුක ඇති කළේ මේ තණ්හාව නිසා මේ තණ්හාව නැතිකොලොත් ඔය දුක නැති වෙනවා මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩලා දුක නැති කළ යුතුයි කියන කාරණාව දැක්කේ නැත්තම් ඒ කියන්නේ මේ කඩදාසිය ඩොලර් 100ක් වටිනා ඩොලර් 100ක් නෙමෙයි මේ කඩදාසිය වටිනා ඩොලර් 100ක් කියන කම ඇතිකලේ මේ කෙලෙසින් කියන එකයි පෙන්න්නේ මේ දුකට හේතු ටික මේ කෙලෙසි කියලා අද ඔබ දැක්කේ නැත්තම් ඩොලර් 100 ඇත්ත වෙනවා අවිද්‍යාව තිබුණොත් ඔබට ඒක ඇත්ත වෙනවා අද රාග දේශ මොහ ඇති කරගත්තොත් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත කර්මය ආයෙත් මේ වගේ ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා. ওই විදිහටම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔබේ ඇස් ඉදිරි පිටට කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතුෙන් යුක්ත කෙස්ලොම් නේද සම්මස්නහර කියන කුණප කොටස් ටිකකින් හැදුණු රූපයක් ඇස් ඉදිරි පිටට එන අපේ ඉන්නේ රූපයක් දැන්. පේනකොට ඒ පේන රූපේ ආරම්භය උගලගේ මනසේ දුනොත් මේ රූපය සත්වයේ කියන හැඟීම මේ තව පුද්ගලයේ කියන හැඟීම මේ රූපය නැත්තම් මේ පුද්ගලයා ගොඩාක් හොඳයි ගොඩාක් වටිනවා කියලා ඒ පෙනෙන රූපෙට කැමැත්තකුත් ඒ රූපේ සත්වයකුත් පුද්ගලයකුත් කියන ගතිය ඕගොල්ලන්ගේ මනසේ යෙදුණොත් දැන් ඕගොල්ලෝ දන්නේ නැත්තම් පෙනෙන දේ ආරම්භය සත්වයක් කියන හැඟීම මන් තුල ඇති උනේ පෙනෙන රූපේ ගොඩාක් වටිනවා කියන හැඟීම මන් තුල ඇති උනේ කියන එක දන්නේ නැත්නම් අර ඩොලර් පොඩිට වෙච්ච එකම වෙනවා. ඔබට මේ රූපේ පෙනෙනවා පුද්ගලයෙක් හැටියට මේ රූපේ පෙනෙනවා ගොඩක් වටින හැටි වටිනා පුද්ගලයෙක් හම්බ වෙනවා මේ රූපෙන්. දැන් ඒ රූපේ වෙනස් වෙනකොට අනේ මේ පුද්ගලයා මෙහෙම පුද්ගලයාට මෙහෙම වුණා අර හොඳ මිනිහයාට මෙහෙම වුණා කියලා ඔගොල්ලෝ දුක් වෙනවා. ඔය දුකට හේතුව ඔය රූපේ පුද්ගලයෙක් කරලා වටිනවා කියලා පෙන්නපු කෙලෙසයයි. ඔය රූපේ ඇස් ඉදිරිය පිටට එනකොට ඔය රූපේ පුද්ගලයෙක් හැටියට පෙන්නන ගතිය තමන් තුළ නොයදෙනවා නම් වටිනාකමට පෙනෙන ගතිය තමන් තුළ නොයදුණොත් ඔය නොයදෙන කමට කමයි කියන්නේ උපාදාන නිරෝධේ තණ්හා නිරෝධේ කියලා. නොයදුණොත් ඔබට මේ රූප පුද්ගලයෙක් හැටියට මනුස්සයෙක් හැටියට පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් දුක එන්නේ නැහැ. එන සීලයක පිහිටලා සමාධිමත් මනසක් හදාගෙන මේ රූපය දකිනකොට පුද්ගලයා කියන අදහස නොයදෙන තැනකට මනස ගත යුතුයි කියලා දර්ශනයක් අද ඔබට නැති වුණොත් ඔබට හිතෙන්නේ පුද්ගලිය ඉන්න පුද්ගලිය හම්බ වෙනවා. වටිනා
සත්වයෝ ඉන්නව වටිනා සත්වයෝ හම්බ වෙනවා වගේ අවිද්‍යාව ඇතුළටම යනවා. ගියොත් ඉන්න අනිත් අයට ඔබ අද කැමති ලෝභය, එක්කෝ ඉන්න අයට අකමැති ද්වේෂය. අද අවිද්‍යාවෙන් ඇති කරගන්න ලෝභ දේශ මොහෝ හෝ අලෝභ දේශ කර්මය නිසා නැවත මේ වගේ විඥානය හටගන්න. කෙටියෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එක දෙයයි, මේ විදිහටම තමන් තුල පෙනෙන දෙයට තමන් තුල කෙලෙස් ටිකක් යෙදුනහම යෙදිලා බාහිර රූප ශබ්ද වටිනවා කියන හැඟීමක්, බාහිර රූප ශබ්ද සත්‍යෙක් පුද්ගලයෙක් කියන හැඟීමක් තමන් තුල යෙදෙද්දි ඒ බව නොදන්නා කම නිසා භවය හදා ගන්නවා. භවය හදා ගන්නවා, භවය කියලා කිව්වේ තමන් තුල වටින රූපයේ ආරම්භය තමන් තුල වටිනාකම යෙදුනා, රූපයේ ආරම්භය තමන් තුල සත්වෙක් කියන අදහස යෙදුනා කියන එක නොදන්නකොට බාහිර රූපය සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට අපිට දැනෙන කම නිර්මාණය වෙන එකට. එතකොට මේ අපේ ලෝකය අපිට සත්වෙක් පුද්ගලයෙක් හම්බ වෙනකම පෙනෙන දෙයට සත්වෙක් පුද්ගලයෙක් කියන අදහස අපි ඇති කර ගැනීම තුල අපිට සත්වෙක් පුද්ගලයෙක් හම්බෙලා තියෙනවා මිසක සත්වෙක් පුද්ගලෙක් ඉන්නවට සත්වෙක් පුද්ගලෙක් හම්බුණා නෙමෙයි කියන කාරණාවයි පෙන්වන්නේ. එතන ධර්මය නොදන්නා කෙනත් ධර්මය දන්නා කෙනත් අතර තියෙන වෙනසක් තියෙනවා. ධර්මය නොදන්නා කෙනා හිතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු මනසකට දැනෙන්නේ බාහිර සත්ත්වය පුද්ගලයෝ ඉන්නවා, ඉන්න අය අපිට ඇසුරු කරන්න හම්බ වෙනවා හැටියට. බාහිර ගොඩාක් වටිනා රන් රිදී මුතුමැණික් තියෙනවා. ඒ තියෙන දේවල් සමහර ඒවා අපිට ලබා ගන්න බැරි වෙලා අපි කාලකන්ණි වෙනවා, වාසනාව නිසා අපිට ලැබෙනවා වගේ තැනකින් තමයි තියෙන්නේ. ලෝකයේ ඇතුලේ වාසනාව වාසනාව කියලා එකක් තියෙනවා. ලෝකෝත්තරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දර්ශනයෙන් වාසනාව අවාසනාව කියන දෙකම අතහරිනවා, ලෝකේම අතහැරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තමන් තුල පෙර කර්මයට රූප පෙනෙනකම සද්ද ඇහෙනකම නිර්මාණය වුණා. මේ පෙනෙන රූප ඇතුලේ කිසිම කලක සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිවක් තිබුණේ නැහැ. ඒකට කියනවා ශුන්‍යතයි. ශුන්‍යත දර්ශනයක් මේ තුල තිබුණේ. රන් රිදී මුතුමැණික් ආදී වටිනා කිසිම වස්තුවක් මේ ආයතන ඇතුලේ තිබුණේ නැහැ. අපනිහිතයි. මේ ආයතන හයේ සැබෑ ලක්ෂණය රාග දේශ මෝහ වශයෙන් කැමැත්ත අකමැත්ත ඇති කරගන්න පුළුවන්. කිසිම නිමිත්තක් තිබුණේ අනිමිත්තයි. මේ ආයතන හයේ සැබෑ ස්වභාවය අනිමිත්ත ශුන්‍ය තප්පනිත ලක්ෂණයක් තියෙන තැනක තමන් තුල සත්වෙක් පුද්ගලයෙක් කියන කෙලෙසයක්, ඒ වගේම ගොඩාක්ම වටිනවා තමන්ට පරිහරණයට සුදුසු ගණ්ඩ සුදුසු දේවල් තියෙනවා කියන හැඟීම තමන් තුල යෙදෙනවා. ආගන්තුක උපක්ලේශය මෙන්න මේ කෙලෙසේ යෙදුනහම තමන් තුල තමන්ට දැන් මේ බාහිර ආයතන ටික වටිනවා වගේ මිනිස්සු ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා කියලා පෙන්වනවා. අපිට කෙනා කෙනා තුල කෙලෙසේකට මේ ලෝකය නිර්මාණය වෙච්ච දර්ශනයක් වෙන්නේ. මේ ලෝකය කියන්නේ දුක. දුක්ඛ ලෝකය
දුක්ඛෝ ලෝකය කෙලෙසයකට නිර්මාණය වෙච්ච දර්ශනයක් පෙන්වයි. මේ ටික තේරුම් ගන්න අපි උත්සාහවත් විය යුත්තේ. මේ ටික තේරුම් ගන්න බැරි වුණොත් කවදාවත් අපිට මේ සසර ගමන නවත්තන්න බෑ. කියන්නේ අද මේ දුක් උපදින ලෝකය වටිනා වස්තු තියෙනවා, සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට දැනෙන මේ පෙනෙන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. ඔය විදිහට බාහිර වස්තු වටිනාකමට පෙනෙනකම, තව සත්ව පුද්ගලයෝ කියලා පෙනෙනකම ඔබට තියෙන්නේ ඔබ තුල එහෙම පෙනෙන කෙලෙසියේ කියදීම හින්දා මිසක වස්තු තුල වටිනාකමක් හෝ වස්තු තුල පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි. කෙටියෙන් ගත්තහම බුද්ධ දර්ශනයෙන් පෙන්වන්නේ ඔබට අද ලෝකයක් හම්බ වෙනවා, රන් රෙදි මුතුමැණික් තියෙන, ගෙවල් දුරවල් යාන වාහන තියෙන, තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියන ලෝකයක් ඔබට හම්බ වෙනවා. නැහැ කියන්නේ තියෙනවා. ඔබට ඔහොම ලෝකයක් හම්බ වෙන්නේ ඔය විදිහට වටිනාකමට පුද්ගල භාවයට ඔබට පෙන්වන කෙලෙසියක් ඔබ තුළම යෙදීමේ මිසක මෙහි බාහිර වටිනව හෝ බාහිර සත්ව පුද්ගලයෝ ඉන්න හින්දා පෙනෙනව නෙමෙයි කියන එක. මේ දර්ශනය එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබ මේ ඔබට දුක් විඳින්න පුළුවන්, ඔබට සැප විඳින්න පුළුවන් මේ ලෝකය ඔබේ කෙලෙසයකට හැදිලා නිර්මාණය වෙලා ඔබට විඳින්න වෙලා තියෙන බව ඔබ අවබෝධ කර නොගත්තොත් මේ ලෝකය මේ විදියට හදන පෙන්නනකම මේ කෙලෙසිය දුරු කළහම දුරු කළ හැකි මිදු නැහැ කියන තැන ඔබට තේරුම් ගන්න බැරි වුණොත්, ඔබ බ්‍රහ්මචර්යාව හැසිරුනේ නැත්තම්, ප්‍රතිපදාවක් පිරුවේ නැත්තම් මේ විදිහට ලෝකය පෙන්නලා පෙන්නන කෙලෙසි ඉවත් කරලා මේ විදිහට පෙනෙන මානසික මට්ටම අයින් කරගන්න ක්‍රමයක් ඔබ පිරුවේ නැත්තම් ඕකේ තියෙන දෝෂි තමයි ඔය හතර නොදන්නකොට. දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කිව්වේ ඕකට. ඕක නොදන්නවා වුණොත් ඔබට මේ සිද්ධිය ඇත්තම එකක් වෙයි. ඒ කිව්වේ ඔබට හම්බ වෙයි ඉන්න මිනිස්සුන්ට මම බැඳිලා ඉන්නේ වගේ තැනකින්. ඔබට හම්බ වෙයි තියෙනම ලෝකයක් තියෙන ලෝකෙට මම බැඳිලා ඉන්නවා වගේ තැනකින්. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔබට තියෙනම දෙයක් හම්බ වෙනකොට ඔබ තියෙන දෙයට ඉන්න අයට ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන කර්ම නිමිති ඇති වෙන විදිහටයි කටයුතු කරන්න වෙන බේරෙන්න විදියක් ඇත්තෙම නැහැ. මේ අවිද්‍යාව තිබුණොත් කර්ම සකස් වෙනවා කියන එක නවත්තන්න බෑමයි. අවිද්‍යාව කෙටියෙන් ගත්තොත් අපිට තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා, වටිනා කියන දේවල් තියෙනවා කියලා පෙනෙන ලෝකයක් තියෙනවා. මේ මම කියලා පෙනෙන, මේ මගේ දුව පුතා කියලා පෙනෙන, මේ මගේ ගෙදර වාහනය කියලා පෙනෙන, මේ මගේ අම්මා අප්පච්චි කියලා පෙනෙන, මේ මගේ ඉඩකඩම් කියලා පෙනෙන ලෝකයක් තියෙනවා. ඔය ලෝකය ඇතුලේ තමයි අපිට නොයෙක් විදිය දුක් දුම්නස් එන්නේ. ඔය දුක්ඛින ලෝකය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔබ තේරුම් නොගත්තොත් ඔබට ඔය ලෝකයේ විඳින්න වෙලා තියෙන, නිර්මාණය වෙලා තියෙන්නේ ඔය විදිහට පෙනෙන කෙලෙස් ටිකක් ඔබ තුල යෙදීමෙනුයි ඔය ලෝකේ ඇදිලා තියෙන්නේ කියලා ඔබ තේරුම් නොගත්තොත්, ඔය කෙලෙස් ටික අයින් කළොත් තමන් නිසා එන දුක, මේ තමන්ගේ දුව දරුවෝ නිසා එන දුක, ගෙවල් දොරවල් ඉඩකඩන් නිසා එන සැපයි දුකයි කියන දෙකම මේක ඉවත් කරගත හැකි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ සඳහා තියෙන මගයි කියලා දර්ශනය නැති වුණොත්, අවිද්‍යාව තිබුණොත් ඉබේම මේ වස්තු ඇත්ත වෙනවා, ඇත්ත වෙලා සංකාර වෙනවා, කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ ඉන්න සත්වයන්ට ඉන්න වස්තුන්ට ලෝභ දේශ මොහ ඇති කරගන්නවා, අලෝභ දේශ මොහ ඇති කරගන්නවා කියන එක නවත්තන්න බෑ. අවිද්‍යාව තිබුණොත් අද කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. කර්ම රැස් වුණොත් නැවත මේ වගේම විඥානයේ කයකට බැහැගෙන ආයතන ටික හැදෙනවා කියන එක නවත්තන්න බෑ. ආයතන
කයකට බැහැගත්තු නාම රූප වල ආයතන හැදিলা මේ වගේම පෙනීම ඇහිම හැදෙන එක නවත්තන්න බෑ. පෙනුනොත් ඇහුනොත් එදාට මේ වගේම කෙලෙස්යක් තමන් තුළ ඉදලා එදාට තමන් තුළ ලෝකය පෙන්නයි, ලෝකය උපද්දලා පෙන්නයි. එදාටත් ඒ ලෝකය තණ්හාව කියන කෙලෙසෙන් හදපු එකක්. කෙලෙස් නැති කළොත් ලෝකය නැති කළ හැකි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියන එක එදාට දැනගන්න බැරි වුණොත් එදාට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔබට ඉන්න පුද්ගලයෝ ඉන්න දේවල් මේ දාටත් හම්බ වෙනවා. එදාට ඇති කරගන්න කර්මයට ආභව විඥානය වැසක කෙල්ලවරක් නැති සසර ගමන. මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් පෙනෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලය අතිශය වාසනාවන්තයි කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න මේ දර්ශනය පෙන්වන්න කෙනෙක් නැහැ. අපි ඉපදෙන්නේම අවිද්‍යාව ඇතුළේ. කියන්නේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ඉන්න අය පේනිනවා අපිට. ගොඩාක් වටිනා රන්රිදී මුතුමැණික් තියෙනවා, ඒවට උරුමකාරීක් වෙලා අපි ඉපදිලා කියන තැනකින්මයි අපි ඉන්නේ. එතකොට ඉන්න පුද්ගලයන්ට තියෙන වස්තුන්ට කැමැත්ත අකමැත්ත ඇති වෙන තැනකමයි අපි ඉන්නේ. අවිද්‍යාවෙන් කර්ම සකස් වෙන බව ස්වභාවයක් වෙච්ච තැනයි ලෝකෙ කියන්නේ. ඔය වගේ තැනක ඉපදිලා කර්ම රැස් කරගෙන නැවත ඉපදෙන්න, නැවත ප්‍රතිසන්දියට යන්න ගතිය නියම වෙච්ච අපිට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පෙන්නනවා මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දුකයි. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය උභය ලෝකයයි. ඒ කියන්නේ උභය ලෝකය කියලා කියන්නේ මේ කාර් එක ඔබටයි වටින්නේ, මේ ගෙදර ඔබටයි වටින්නේ, මේ ඔබගේ අම්මා, මේ ඔබගේ දුව, මේ ඔබගේ සහෝදරයා, මේ ඔබගේ ගම, මේ ඔබගේ රට, මේ ඔබගේ ලෝකේ කෙනා කෙනාට. ඔබේ අම්මා තව කෙනෙකුගේ අම්මා නෙමෙයි, ඔබේ දුව තව කෙනෙකුගේ දුව නෙමෙයි, ඔබේ බිරිඳ තව කෙනෙකුගේ බිරිඳ නෙමෙයි, ඔබේ ස්වාමිය තව කෙනෙකුගේ නෙමෙයි. ඔබේ ලෝකේ ඔබටයි ඒව වටින්නේ. ඔබටයි අය සත්‍ය පුද්ගල මෙහෙම මෙහෙම සත්‍ය වෙලා තියෙන. ඒ විදිහේ පැවැත්ම ඔබ ඔබගාව තියෙන කෙලෙස්ය තුනේ හදාගත්තේ. ඒකයි පින්නේ බුදුරජාණන් වහන්සේ ඔබගේ ශේෂ්ත්‍රය මගේ ශේෂ්ත්‍රය නෙවේ. ඉතින් අපිට හිතෙන්නේ මගේ දරුවා ඉන්න හින්දා මම දරුවාගෙන් සතුටු වෙනවා, මගේ අම්මා තාත්තා ඉන්න හින්දා මට සතුට වෙනවා වගේ තැනක. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය රන් රිදි මුතු මැණික් ගෙවල් දුරවල් දුවා දරුවෝ ඉඩ කඩන් කියලා ඔබට හම්බ වෙන ලෝකය, ඔබට දැනෙන ලෝකය, ඔබ තුල තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වීමෙන් හැදුණු බවත්, තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කරනකොට ඔය විදිහට පෙනෙනකම නැති කළ හැකි බවත්, මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට තියෙන මාර්ගය බවත් පෙන්වුවා. මේ කෙලෙස් ටික යෙදিলা මේ ඇති කරගන්න ලෝකෙන් ආස්වාදයක් නැතුව නෙමෙයි, මේ දරුවා කියලා දරුවාගේ මූණ බලනකොට සතුටක් ඇති වෙනවා, මේ මට මෙහෙම වටිනා කාර් එකක් තියෙනවා කියලා සිහි කරනකොට සතුටක් ඇති වෙනවා, මට මෙච්චර මුදලක් තියෙනවා මෙච්චර හොඳ ගයක් තියෙනවා කියලා සිහි කරනකොට ඔබට සතුටක් ඇති වෙනවා. හැබැයි සිතක මොහොතකට ඇති වෙන සොම්නස් මාත්‍රයක් විතරයි. නමුත් ඔබේ සතුට විඳින්නේ අවිද්‍යාව කියන ධර්මතාවයට හිටගෙන. මගේ කෙලෙසයකට තමන් තුල තණ්හා උපාදාන කියන, ඒ කියන්නේ මේ වස්තු වටිනවා කියන ගතිය මන් තුල යෙදිලා මේ වස්තු සත්ව පුද්ගලිය දුවාදරුව කියලා පෙන්නනකම මන් තුල යෙදිච්චකම නිසා නේද කියන එක නොදන්නාකම නිසායි, තමන් තුල යෙදුන කියන එක නොදන්නාකම නිසායි ඔබ බාහිරට පැනලා තින හරියට
කණ්ණාඩියකට බුරණ තිරසංගත සතෙක්ගේ ස්වභාවයත් මේ වස්තුවකට ඇලෙන අපිත් අතර තියෙන ප්‍රතිචාරයේ දෙකම එකයි. තිරසංගත සතෙක් කණ්ණාඩියක් ඉස්සරහට යනකොට ඒ රූපය දකිනකොට ඒ සතාට හිතෙනවා අර රූපේ තව සතෙක් ඉන්නවා කියලා. කණ්ණාඩිය පැත්තේ තව සතෙක් හිටියද? නැහැ. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිටට ඒ රූපේ එනකොටම තිරසංගත සතාට හිතෙන්නේ කණ්ණාඩිය පැත්තේ තව සතෙක් කියලා. මෙයා දන්නේ නැත්නම් අර රූපේ දකිනකොට තව සතෙක් කියන එක මගේ මනසෙ යෙදුනේ කියලා. එයා සතෙක් කියලා පයින් කොහටද? කණ්ණාඩියට. තමන් ඇහැට පෙනෙනකොට තව සතෙක්ගේ රූපයක් ඇහැට පෙනෙනකොට ඒ රූපේ දකිනකොටම තමන් තුල උපාදානයේ යෙදෙනකොට තව සතෙක් කියන අදහස තමන් තුල යෙදෙනකොට තිරසංගත සතාගේ මේ රූපය නිසා තමන් තුල මෙහෙම තණ්හා උපාදාන කියන කෙලෙසයක් යෙදුණා කියලා දන්නේ නැත්නම් උපාදාන පච්චය භව කියලා කියන්නේ එන මේ තව සතෙක් ඉන්නවා කියලා කණ්ණාඩිය පැත්තට බුරනවා නම් කණ්ණාඩිය පැත්තට බුරන සිද්ධිය වෙන්නේ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලාමයි. ඒ පැත්තේ සත්‍යයක් දකින්නේ ඒ වි පැත්තේ සත්‍යයක් පෙන්වන්නේ මේ කෙලෙසිය නිසා නේද කියන හැඟීම නොදන්නකම නිසාමයි කණ්ණාඩිය තියෙන රූපේ සත්‍යෙක් පුද්ගලයෙක් කරලා පෙන්වන කම මගේ මනසේ දිලා නේද කියන එක නොදන්නාකම නිසාමයි කණ්ණාඩියට බුරන්නේ. ඒ වගේ වෙනසක් දසමයක්වත් වෙනසක් නැහැ. ඉන්න දරුවට ඔබට ආදරය කරන්න වෙන්නේ අවිද්‍යාව උඩ හිඳ හිටගෙනම. මේ රූපය පෙනෙනකොට මේ රූපය දරුවා මගේ දරුවා නේද කියන හැඟීම තමන් තුළ ඇති වෙනකොට මේ මගේ දරුවා නේද කියන හැඟීම තමන් තුළ ඇති වුණා කියන එක නොදන්නාකම තුළ හිටගෙනම මේ සතර මහා ධාතු රූපේ දරු හැටියට උත්තර කරන්න වෙන්නේ ඔබට. අවිද්‍යාව ප්‍රත්‍යම මේ කර්ම වෙන්නේ. එතකොට අර අරමුණක තියෙන මෝහය කොච්චර ලාමකද? ඒ සතාට තේරෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩියේ තියෙන රූපය ඒ සතාට බුරන්න තව සතෙක්ව හම්බ වුනේ කණ්ණාඩිය ඇතුලේ සතෙක් ඉඳලාද නැත්තම් ඒ කණ්ණාඩිය ඇතුළේ රූපේ දකිනකොට සතෙක් කියන හැඟීම එයා තුල එදිලාද? එයා තුල එදිලා. තමන් තුල යෙදිලා රූපේ දකිනකොට ඒ රූපේ සතෙක් කියන හැඟීම තමන් තුල නොයෙදුනා කියලා දැක්කේ නැත්තම් ඊගව තියෙන දෝෂේ මොකද්ද? එයාට පේන්නේ කණ්ණාඩිය ඇතුලේ සතෙක් කියලා. ඒ ඉන්න සතාට බුරනවා නම් මේ බුරණ එක වාචික කර්මය. හපන්න පැන්නොත් කාය කර්මය. ඉන්න සතා ගැන ලෝභයක් හෝ අකමැත්තක් ඇති වුණොත් මනෝ කර්මය. මේ ඉන්න සතා ගැන ලෝභ දේශ මොහ ඇති වෙනු නම් ඇති වෙන්නේ මොකෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. මේ සත්පුද්ගල භාවයක් තියෙනම් ඒ සත්පුද්ගල භාවය ඇතිකලේ මේ තණ්හාවෙන් සත්පුද්ගල භාවයට පෙන්වන කෙලෙසින් නේද? මේ කෙලෙසේ නැතිකලොත් මේ කණ්ණාඩී රූපේ සත්පුද්ගල භාවයට පෙන්වනකම නැති වෙනවා නේද? එහෙනම් මේ ප්‍රතිපදාව පුරන්න ඕනේ කියන අවිද්‍යාව සම්මාදිට්ඨිය එතන නැති හින්දා අවිද්‍යාව නිසාම මේ සත පුරන්නේ නේද? එතකොට ඔය දෝෂය කවදා හරි දවසක එයා හැදුවේ නැත්තම් මේ කණ්ණාඩිය පැත්තේ සත්වයක් හම්බ වෙන එක නතර කරන්න පුළුවන් වේද? අතීතයේදී කණ්ණාඩිය පැත්තේ සත්වයක් හම්බ වෙච්ච නිසා ඉන්න සත්වයට කැමැති වෙච්ච අකමැති වෙච්ච එක හේතු වුණා නම් විඥානීය රූපයකට බැසගන්න. ඒ විඥානීය රූපයකට බැසගෙන ආයතන ටික හැදුණු හින්දා අදත් කණ්ණාඩිය ඉස්සරහට ඇහැ ඉස්සරහට කණ්ණාඩිය රූපේ වගේ රූපයක් එනවා. අදත් ඒ රූපය දකිනකොට කණ්ණාඩිය දකිනකොට අදත් සත්‍යයක් කියන අදහස යෙදුණොත් මේ රූපය දකිනකොට සත්‍යය කියන අදහස මන් තුල නේද ඇති වෙන්නේ කියලා අදත් අපිට තේරුම් ගන්න ඒ සතට තේරුම් ගන්න බැරි වුණා.
අද සත්‍යයක් දැකේ කොහෙද? කන්නාඩිය පැත්තේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අද සත්‍යයක් දැක්කොත් ඉන්න සතාට ලෝභ දේශ ඇති කරගත්තොත් මේ ලෝභ දේශ හේතුයෙන් ආය විඥානේ රූපයකට වැහැගෙන ඒ එතන ආයතන ටික ඇහෙදි. ආයත් කන්නාඩියක් ඉස්සරහා ඇස් ඉදිරි පිට කන්නාඩියක රූපයක් හම්බ වෙන තැන හදාගන්නේ. ඇස් ඉදිරි පිට කන්නාඩියෙන් පෙනෙන රූපයක් හම්බ වෙනකොට ආයත් මනස කෙලෙස් යෙදුනොත් ඒ බව නුදන්වා වුණොත් ඕම වෙයි. මේ අවිද්‍යාවේ පැවැත්මේ මුල් කෙලවරක් තීද නතර වෙලා නතර වෙයිද? නැහැ. ඒ වගේම පෙර ජීවිතේ උපෙත් මගේ ඉස්සරහට කන්නාඩියෙන් තිරසංගත සතාට වගේ ඇස් ඉදිරි පිටට මේ රූප හම්බ වුණා. හම්බ වෙනකොට මේ රූප ආරම්භය ගොඩාක් වටිනවා. මේ තව සත්ව පුද්ගලයෙක් කියන හැඟීම ඔබෙත් මගෙත් මනසේ යෙදුණා. යෙදුනහම අවිද්‍යාවෙන් ඔබවත් මවත් යට කළා. මේ වස්තු මේ රූප පෙනෙන ඇහෙන දේ ආරම්භය තමන් තුළ තණ්හා උපාදානය කියන කෙලෙස යෙදුණා නේද කියන එක නොදන්නකොට අපිට හිතුනේ මොකක්ද? මේ වටිනා දේවල් තියෙනවා සත්ව පුද්ගලෝ ඉන්නවා වගේ තැනක අර්ථිර සංගත සතට වගේ. දැන් බාහිර සත්ව පුද්ගලෝ පෙනෙනකොට වටිනාකමට පෙනෙනකොට හොඳට දැනගන්න අවිද්‍යාව උඩ හිටගෙන එහෙම ඉන්න සත්වයන්ට කැමති වෙච්ච හින්දා තියෙන වස්තුන්ට තණ්හා උපාදාන වෙච්ච හින්දා ඒ පෙර ජීවිතය ඇති කරගත්ත කර්මයේ හේතුයෙන් අද විඥානාමෘත සලයතන පස්ස වේදනා කියලා අදත් තුන අපිට ඇස් ඉදිරි පිටට කණ්ණාඩිය රූපයක් එනවා වගේ ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වුණා. හම්බ වෙනකොටම අද මේ පෙනෙන දේ ආරම්භය සත්ව පුද්ගල හැඟීමක් ඔබෙත් මගෙත් මනසෙ යෙදෙනවා. මේ පෙනෙන දේ ආරම්භය කාම උපාදානයි. රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, වස්තු තියෙනවා කියලා කාම උපාදානය තමන්ගේ මනසෙ යෙදුණා. මේ රූපේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා අත්වාද උපාදානය යෙදුණා. මේ තව කර්ම රැස් කරගෙන යන ආත්මයක් නේද කියන අත්වාද ditthi උපාදානය යෙදුණා. දැන් මේ ස්පර්ශයෙන් හටගත් වේදනාව නිසා තණ්හා උපාදාන වුණා නේද කියන සිද්ධිය දන්නේ නැත්තම් ඔබටත් මටත් අදත් භවය හැදෙනවා. ඒ කියන්නේ භවය කියන ශේත්‍රයේ දුක් විඳින්න අඬන්න වැළපෙන්න පුළුවන් භව දුක විඳින්න පුළුවන් භවය හැදෙනවා අපිට. ඒ කියන්නේ මේ කෙලෙස් ටික පෙනෙන දේ ආරම්භය මන් තුල යෙදුනා කියන එක දන්නේ නැත්තම් පෙනෙන කණ්ණාඩියට පෙනෙන රූපය ආරම්භය තව සතෙක් කියන අදහස තිරසංගත සතා තුල ඇති උනේ කියන එක යා නොදක්කොත් කණ්ණාඩිය පැත්තේ සතෙක් පෙනෙයි වගේ මේ පෙනෙන දේ ආරම්භය තව සතෙක් වටිනාකමට පෙනෙන ගතිය තමන් තුළ ඇති උනේ කියලා නොදැක්කොත් අපිට හම්බෙයි භවය. මොකද්ද? පෙනෙන පැත්තේ වටිනා සත්වය, වටිනා දේවල්, පුද්ගලයෝ හම්බ වෙයි අපිට. දැන් මේ හම්බ වෙනකොටම වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව කියලා දකින්න. ඔබට මේ භවය හම්බෙලා භව දුක ඔබට විඳින්න පුළුවන්. දැන් මේ දරුවෝ මැරිලා, ගෙවල් කැඩිලා, අසාධාරණකම් වෙලා, ලෙඩ වෙලා, මහලු වෙලා, මරණයටපත් වෙලා මේ සසර භවයේ දුක, මේ භවයේ පැවැත්මම දුක, මේ භවයේ හදාගත්ත මේ කෙලෙස් ටිකෙන් කියලා ඔබ දන්නේ නැත්තම් ඔබ අදත් ඔබට හම්බ වෙයි මේ අවිද්‍යාවේ හිටගත්තුත් අදත් ඔබට හම්බ වෙයි සත්‍ය පුද්ගල. දැන් කන්නාඩිය පැත්තේ තිරසංගත සතාට තව කෙනෙක් හම්බ වෙලා වගේ දැන් අවිද්‍යාවේ පිහිටෙන් මට තව පුද්ගලෙ හම්බ වෙලා මට දැන් වටිනා වස්තු හම්බ වෙලා දැන් මම වටිනා වස්තු වලට ගොඩාක් ආසයි. ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට ගොඩාක් සෙනෙහසයි, ආදරය අම්මට, දරුවට, දෙමව්පියන්ට, ඥාතින්ට ගොඩාක් සෙනෙහසයි මම. ඉතින් ඒ හේතුවෙන් මම කුසල කර්මත් කරනවා, අකුසල කර්මත් කරනවා. අද ඇති කරගත්ත කර්මය නිසා ආයත ආයතන ටික හම්බ වෙයි. ආයත් කණ්ණාඩි ඉස්සරහට, ඇස් ඉස්සරහට කණ්ණාඩියකින් යුක්ත රූපයක් එනවා වගේ පෙනෙන ඇහෙන දේ නිර්මාණය වෙයි. එදාට තමන් තුළ තණ්හා උපාදානය කියන කෙලෙස් යෙදෙයි. එදාට
මේ කෙලෙසේ දුක ඇති කරන හේතු යදුන කියන එක නොදන්නා නිසා භව දුක ඔබට හැදී මේ භව දුකට හේතු තණ්හා උපාදාන කියන කෙලෙසේ මේ කෙලෙසේ නැතිකුළු මේ භව දුක නැති කළ හැකි කියලා එදාටත් ඔබට උත්තරේ හම්බුනේ නැත්තම් එදාටත් ඔය දුක දුක ඇති වෙන හේතුවත් හේතුව නැති කළ දුක නැති කරන එකත් ඒකට යන ප්‍රතිපදාවත් පෙන්වන සාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බුනේ නැත්තම් ඒ බඳු විදිහට පෙන්වන ධර්මයක් හම්බුනේ නැත්තම් එදාටත් ඔබට භවය ඇත්ත වෙයි ලෝකේ ඇත්ත වෙයි ඔබ කවද්ද පින්වතුනි මේ සසරෙන් මිදෙන්නේ ඔබ කවද්ද මේක තේරුම් ගන්නෙ ගැඹුරුයි තම ගැඹුරු වුණත් අපිම ගැට ගහගත්ත ගැටීමේ ඔබ මේ ජරා මරණයට යන ජරා මරණ දුක් විඳින ලෝකේ ඇත්ත කරගෙන ලෝකේ ඇතුළේ ඉඳගෙන නිවනක්ද හොයන්නේ මේ මම ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ඒ මම නිවන් දකින්න හදන්නේ ඔබ මේ මම මේ සත්පුද්ගල භාවයට පෙනෙන කම තියනවා නම් මේ දුකේ නිරෝධයම නිවන නෙමෙයිද මේ දුක ඇතිකලේ තණ්හාව නිසායි තණ්හාව නැතිකලොත් මේ මම මේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්න මේ දුකෙන් නිදහස් වීමම නිවන නෙමෙයිද අපි මේ අවිද්‍යාව ඇත්ත වෙලා මේ මම ඉන්නවා මේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා දැන් මේ ඉන්න මම නිවන් දකින්න හදනවා ඇයි ඒ ඉන්න මට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මහා දුක් කන්දක් විඳින්න වෙලා අම්මලා තාත්තලා දුවලා පුතාලා නෑදෑයෝ නැතිවීමෙන් වෙනස් වීමෙන් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් විඳින්න වෙලා මේ දුකේ දුක දුක් බව දකින හින්දා අද අපි මොකද කරන්න හදන්නේ කොහොම හරි නිවරට පැනගත්තුත් යන්තම් දුක නැතුව ඉන්න පුළුවන් ඔහොමනේ අපි හඳුනගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මගේ ජීවිතය ජාති ජරා මරණ දුකෙන් යුක්තයි. මට දෙමව්පියෝ නැදේ දුව ආදරෝ නිසා දුක එනවා. දැන් මේ දුක මට නැති කරගන්න ඕනේ. ඉතින් මම දුක නැති කරගන්න ක්‍රම හොයනවා. ඔබ දුක නැති කරගන්න නිවන් දකින්න හදනවා. දුක නැති කරගන්න නේද නිවන් දකින්න හදන්නේ. අපි දුක නැති කරගන්න නිවන් දකින්න නිවන හොයනවා කියනකොටම බලන්න අවිද්‍යාව නෙමෙයිද කියලා. මම කියන එක තේරුණා නැත්නම් හරි. සමහර මිනිස්සුයෝ ඉන්නවා තමන්ගේ ජීවිතේ මේ මගේ ජීවිතේ දුක් සහිත පිළිකාවක් ඇදලා ඉතින් මෙහෙම මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා දුක ඉඳන් මැරෙනවා නේ. ඉතින් එයා දුක නැති කරගන්න ක්‍රමයක් කියපුවා. මේ ගෙවල් දුරවල් දුගාදරුවංග ප්‍රශ්න ණයතුරු මේ ඔලින් පීඩිත වෙලා දුකින්ද දුක නැති කරගන්න වහබනවා. බෙල්ල වල දා ගන්න කොච්චර පයින්නවා. හරි දුක නැති කරගන්න එයා ක්‍රමයක් කියුවා. අපිත් මේ ජීවිතයේ දුකයි කොහොම හරි දුක නැති කරගන්න නිවන හොයනවා. එතකොට අර කරන දුක නැති කරගන්න මොන හරි දෙයක් කරන යාගේ මේ අපි කරන එකේ තියෙන වෙනස මොකද්ද? දෙන්නටම දුක ඇත්ත වෙලා දුකට උත්තර හොයනවා මිසක දුක ඇති කරපු හේතුව නැති කරන්න දෙන්නගෙන් එක්කෙනෙකුත් කටයුතු කරනවද? දුක නැති කරගන්න නිවනක් හොයනවා මම. දුක නැති කරගන්න එයා නිවන කියලා එකක් නෑ. අරය මරණය හෙව්. නමුත් දෙන්නම ඉන්නේ එක තැන. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කොහෙවත් පෙන්නලා තියෙද දුක නැති කරන්න කියලා? නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ දුක දුකයි නම් එන ඉක්මනට නිවනට පැනපල්ලා. දුක නැති වෙන්න කියලා කිව්වද? දේශනා කළත් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඔය දුක දුකක් නම් දුක ඇති වෙච්ච හේතුව මොකද්ද කියලා හොයන්න. මේ ඔය දුක ඇති කළේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන්. ඔබට මේ විදියට පෙන්නල දුක ගෙනත් දුන්නේ ඔබ ගාවම තියෙන කෙලෙසෙන්. මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් නැති කළොත් ඔබට දුක නැති වෙනවා කියලා පෙන්ව මිසක දුක නැති කරන්න ක්‍රම හොයන්න කිව්වේ නෑ. තණ්හා උපාදාන නැති කළොත් දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කරගන්න එතකොට දුක නැති වෙයි කියන දර්ශනයක් නෙමෙයිද පෙන්වන්නේ
දැන් අපි ওই දර්ශනය නැති හින්දා නෙමෙයිද දුකට උත්තර හොයන්න කියන්නේ? දුක කියන එක ඇත්ත වෙලා මේ මගේ ජීවිතයේ දුක් සහිතයි, ජරා මරණයටපත් වෙනවා, මේ අනිත් සත්වයන්ගේ පුද්ගලයන්ගේ මහා දුක් විඳින්න වෙනවා, අනේ මේ දුකෙන් මිදී ගන්න ඕනේ කිව්වහම මේ දුක කියන එක ඇත්තම වෙලා දුකට උත්තර හොයනවා නෙමෙයිද අපි? එතකොටම තියෙනවා නේද දුක ඇති කරපු හේතුව මම දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මම තුලම කෙලෙස්යකටයි මේ දුක ඇති කළා තියෙන්නේ කියන උත්තරේ නැතිකමමයි දුක නැති කරන්න ක්‍රම හොයන්නේ කියන එක තේරෙනවා කියන එක. ඔකට අපි ඉතින් දුක නැති කරන්න භාවනා ක්‍රම හොයනවා. එහෙම නැත්තම් මේ ආර්ය ධ්‍යානයටපත් වෙන්න එතකොට දුක නැති වෙනවා කියනවා. එහෙම නැතිනම් මොන හරි සමාධියකට ගියාම අපි හිතනවා දුක නැති වෙනවා කියලා. පින්වතුනි, ඔකට මම කියන්නේ අර මීමින්නගේ කතාව කියලා. අහලා දිනවනේ. මම පහුගිය දවස් ටිකේ කිව්වා පින්නවා. ඒ කියන්නේ කැලේ ඉන්නවා මීමින්නෝ කියලා සත්තු වර්ගය. මීමින්න කියන්නේ මේ මුව පවුලට ආйти අන් එහෙම ඉන්නේ හරිම අහිංසක චූටි සතේ. ලොකුම සතා මේ චූටි පොඩි මුව පැටියගේ සයිස් එක තමයි මේ මින්නගේ ලොකුම සතා. අන් එන්නේ හරිම අහිංසක සතේ, හරි බයයි. මේ මින්න ව සමහර මිනිස්සු මරන. ඒ වගේම නරි බල්ලු වගේ සත්වෝ මොංග පන්නගෙන ඉන්න මරාගෙන කනවා. එච්චරට අහිංසක. ඉතින් නරි හරි බල්ලු හරි මිනිස්සෙක් හරි පැන්නුවොත් මේ මින්න දුවනෝ අයි මොට වැඩිය දුවන්න බෑ. දුවල ගිහිල්ලා පඳුරක් අස්සේ හරි ගලක් අස්සේ හරි ඔළුව ගහ ගන්නවා. ඔළුව ගහගත්තාම දැන් එයාට අනිත් අය පේන්නේ නැහැ. එයා හිතන්නේ දැන් හරි කියලා. එයාට පේන්නේ නැති වුණාම එයා හිතනවා අනිත් කට්ටියටත් පේන්නේ නැහැ කියලා. මේ ඇඟ ඔක්කොම එළි. දැන් එයා පඳුරක් අස්සේ හරි මේ ගල් දෙබුක්කවක් අස්සේ හරි ඔළුව ගහ ගන්නවා. අනේ ඉතින් නරි හරි බල්ලු හරි මිනිස්සු හරි ඇවිල්ලා මරනවා. ඔහොමම මේ සත්තුවක් වෙන්නේ. ඉතින් එයා ඔළුව ගහ ගත්තාම දැන් එයාට පේන්නේ නැති වුණාම හිතන්නේ දැන් පේන්නේ නැහැ නේද, දැන් නැහැ අනිත් කට්ටිය වගේ. ඔය වගේ අපි දුක නැති කරන්න කියලා මොකක් හරි සමත කමටහනකොට දැන් දුක ඇත්ත වෙලා දුක ඇති වෙච්ච හේතුව මේ වගේ හේතුවක් නිසා නේද ඇති උනේ. මේ හේතුව නැතිකුණොත් දුක නැති වෙනවා. ඒ සඳහා මේ වැඩපිළිවෙල කටයුතු කියලා දර්ශනයක් නැහැ. හැබැයි ජීවිතේ දුක්සහගත බව තේරෙනවා. මේ දුකෙන් මිදෙන්න ඕනිකමක් තියෙනවා. ඒ හින්දා එන්නෙන්ද ඔබ මේ දුකෙන් මිදෙනවා මෙන්න මේ සමාධියට එන්න. ඔබ දුකෙන් මිදෙනවා මෙන්න මේ ක්‍රමය කරන්න. ඔබ දුකෙන් මිදෙනවා මේ භාවනාව කරන්න. උත්තර මුකුත් නැහැ. දුක තියෙනවා, ප්‍රශ්නයක් තිබුණු ගමන්ම ඒක මුදව කරගන්නවා. ඒ මිනිහගේ අහිංසකකම මුදව කරගන්නවා. එයාව තවත් ප්‍රපාතයකට දාන්න. ඇයි කෙනා දුකින් මැඩිලා පීඩිත වෙලා දුකෙන් ඉන්නේ? ඒක මුදව් කරගන්නවත් කෙනෙක් තමන්ගේ අවස්ථාවට හා ඔබ දුකෙන් දින්නේ බලන්න ඔබට දුක නැති වෙන්න පුළුවන් මේ මෙතෙන්ට ආව කියලා ඔන්න දර්ශන මුකුත් නැ තනත් දෙනවා. ඉතින් සමහරට කිව්වහම ඇත්තටම අපිට එතෙන්ටපත් වුණාම ගෙවල් පේන්නේ, දොරවල්, දුවදරු, ඥාති හිතෙන්සින් නිසා ආපු දුක් මුකුත් තේරෙන්නේ ඇත්තටම සහනයක් දැනෙනවා මොහොතකට. දැන් අපි හිතන්නේ ඇත්ත තමයි මෙතන ඉන්නකොට දුක දැනෙන එහෙනම් මේක තමයි හරි කියලා. නමුත් මේ වීමින් ඔළුව ගහගත්තා වගේ මම දැන් දුක නොතේරෙන තැනකට ඔළුව ගහගෙන හින්දා මට ඒ වෙලාවට දුක නොතේරෙනවා මිසක දුක නැතුව නෙමෙයි මේ. මේ අවිද්‍යාව එහෙමම, දුක එහෙමම. මම අතෙන්ට දැන් මම ඔළුව ගහගෙන පඳුරකට හින්දා මට දුක වෙන්නේ නැතිකම තියෙන්නේ මේ ඒ මොහොතට. ඔබ తాවකාලික සමාධියකට සමවැදුනොත් ඔබට දැන් මේ ප්‍රශ්න ගැටළු මේ වැන්ගෙන දුක දැනෙන්නේ නැත්තේ මොකද? ඔබ తాවකාලිකව ඔළුව තියාගත්තේ එතෙන්ට. ආපහු එතන මිදිලා බලන්නකො. ආපහු මේ මායාවේ භූමියේ ඉන්නේ අපි. ඒ හින්දා මෙතනදී මට පින්වතුන්ට කියන්න තියෙන එක තේයි. තාම මම අදක්ෂ වෙන්න පුළුවන්. මේ ලෝකේ කොහොම හරි උත්සාහවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. ඒ චතුරාර්ය සත්‍යෙන් කෙටියෙන් එක දෙයයි නිර්වචනය කරන්න බුදුරජාණන් වහන්සේ. යම්තාක් ජාති ජරා මරණ ශෝක පරිදේ යම් දුකක් ඔබ මමත් අත විඳිනා මේ දුක් කියන ටික
විදින ලෝකය ඔබටත් මටත් උරුම කළේ අපි ගාව අද දවසේ තියෙන කෙලෙසකින් කියන එක. ඒ කියන්නේ දරුව මල දුක මම විදිනවා නම් දරුව මල දුක විදින්නේ ඒ වස්තුව දරුව කියලා පෙන්නපු කෙලෙසිය නිසායි. ඒ කෙලෙසේ මගේ මනසෙන් නැති වුණොත් දරුව මල දුක මට විඳින්න වෙන්නේ නැහැ. වටිනා කියන දේවල් නැති වෙලා විනාශ වෙලා මට දුක් විඳින්න වෙනවා නම් ඒ දුකට හේතුව වටිනා කියන වස්තු නිර්මාණය කරපු කෙලෙසයයි. ඒ කෙලෙසෙ නැතිකොලොත් මට මේ දුක් විඳින්න වෙන්නේ නැහැ කියන දර්ශනයක්. තව පැත්තකින් ගත්තොත් ඔබත් මමත් අද සැප දුක් විඳින මේ ලෝකය අපිට නිර්මාණය වුණේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ ඔය මේ විදිහට වස්තු පෙනෙන ඇහෙන දේ අරඹයා වටිනාකමට තේරෙන සත්ව පුද්ගලියෝ කියලා දැනෙන හැඟීම් උපදින්නේ ඔබගෙත් මගෙත් මනස තුලයි. එතකොට පෙනෙන දේ අරඹයා වටිනාකමක් පෙනෙන දේ අරඹයා සත්ව පුද්ගල හැඟීමක් ඔබගෙත් මගෙත් මනසේ යෙදුනහම ඔබටත් මටත් පෙනෙනවා මේ වස්තු වටිනවා මේ වස්තු පුද්ගලියෝ වගේ. එතකොට මේ වටිනා වස්තු වටිනා පුද්ගලයෝ අපිට හම්බ වුණේ වටිනාකමට පෙන්නන පුද්ගල භාවයට පෙන්නන කෙලෙසෙ නිසායි. මේ කෙලෙසේ අයින් කළොත් තව පුද්ගලයෝ සත්‍යෝ වටිනා කියනවා කියන දේවල් පෙනෙන දර්ශනය මිදෙනවා. ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ කියන දර්ශනය පෙන්වයි. ඔය ටික අද අපිට ඉගෙන ගන්න බැරි වුණොත් පෙන්වන්න බැරි වුණොත් තිරිසංගත සතාට කන්නාඩියේ පැත්තෙන් හම්බුනේ තව සතෙක් වගේ. හොඳට බලන්න තණ්හාව දෙවන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා එන හුළඟවත් නැති තැනකට කෙනෙක් ගියත් ඉන්නේ තනියම නෙමෙයි. තණ්හාව දෙවන්න. එයා සිතින් තව අය එක්ක ඉන්නේ. මිනිස්සු දහහක් මැද්ද හිටිය තණ්හාව නැතිව හිටියොත් එයා ඉන්නේ තනියම. දැන් අර අපිට නුවණක් තියෙනවනම් ඒ උපමාවම ඇති. කණ්ණාඩියයි කණ්ණාඩියේ ඉස්සරහා කණ්ණාඩිය මත පතිත වෙච්ච තමන්ගේම ඡායාව තියෙන. අපි කියමු ඇහැට පෙනෙන රූපයක් තියෙන තැනක තිරසංගත සතෙක් බල්ලෙක් ගන්න. ඒ සතා තනියම ඉන්නේ. එකමට ගන්න. තනියම ඉන්න තමන්ගේ ඇස් ඉදිරි පිටට රූපයක් පේනවා. ඒ රූපේ පෙනෙනකොට තව සතෙක් කියලා දකින්න අත්වාද උපාදානය එයාගේ මනසෙ යෙදුණා. තණ්හා උපාදානය කියන මන කෙලෙසි යෙදුණා. එයා දන්නේ නැත්තම් මනස තව සතෙක් කියලා දකින්න කෙලෙසි මන්තුල යෙදුණා කියලා. එයාට හිතෙන්නේ බාහිර සතෙක් ඉන්නවා කියලා. දැන් බලන්න එයාගේ ලෝකෙ දෙන්නේක් ඉන්නවා. තමන් ඉන්නවා. තමන්ට ඉස්සරහින් තව වෙනෙක් කෙනෙක් ඉන්නවද නැද්ද? තිරසංගත සදාහට. එතකොට මේ දෙවෙන්න නිර්මාණය කළේ කවුද? තණ්හාව නෙමෙයිද? කෙනෙක් නෙමෙයිද? තණ්හාව දෙවෙන්න. ඔය වගේ 10 දින කන්නාඩි 10ක් විතර තිබ්බොත් මේ සත්තට මොකක් වෙයිද? 10 දිනක් විතර මැද්ද ඉඳීනේ එන්න. නමුත් යථාර්ථයේ තියෙන්නේ මොකක්ද? ශුන්‍යතාවය. තමන්වත් නැහැ කියන තැනක් ඇත්තටම තියෙන. අපි නිකමට කිව්ව තමන් විතරයි ඉන්නේ. අනිත් හැම තැනකම තණ්හාවෙන් තව කෙනෙක් ඉන්න බව හදලා තියෙන. හැබැයි ඒක කියන්නේ අපි. තණ්හාවයි යාට දෙවන්නේ නිර්මාණය කළේ කියන එක ඒ සතා දිහා පැත්තකින්නම් බලන අපිටයි පේන්නේ. නමුත් ඒ සතට පේනවද ඒක? මම මගේ කෙලෙසියකට තව කෙනෙක් නිර්මාණය කළා කියලා. නමුත් එයාට ඒක ඇත්තම. ඒ හිඳයි එයාට ඇත්තම හිඳයි අර ඉන්න කෙනා කිරේ කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගෙන ඉන්න කෙනාට පුරන්නේ. නේද?
තව සතෙක්ගේ තව සතෙක් උපදවාගෙන නැද්ද අරය? එතකොට මේ ජාතිය කියන එක ඉපදීම කියන එක කෙලෙසේක නිමෙද හදාගෙන තියෙන්නේ. කෙලෙසි. ඒ වගේ. තමනුත් නැහැ නමුත් අපි කියමු දැන් මං විතරයි ඉන්නේ. ඇස් ඉදිරියේ පිටට මේ රූපයක් හම්බ වෙනවා. හම්බ වෙනකොට ගොඩාක් තව සත්‍යෝ කියන හැඟීම මන් තුලේ එදෙනවා. එදෙනකොට මම දැන් දන්නේ මේ විදිහට පෙනෙන කම මන් තුල නිර්මාණය වෙලා කියනකොට දන්නේ මන් දැන් ගොඩාක් අය එක්ක මේ ගොඩාක් අය එක්ක ඉන්න කෙලෙසය මේ දෙවන්නේ නිර්මාණය කළා තියෙන්නේ තව බොහෝ අය නිර්මාණය කළා තියෙන්නේ තණ්හාවට. ඉතින් මම තන්නේම කැලේක හිටියා. මම ඉන්නේ අම්මලා ඉන්නවා මිනිස්සු ඉන්නවා සත්ව පුද්ගලයෝ ඉන්නවා ඒ අයකින් කරදරේ බේරෙන්න බැරි හින්දා මම ඒ කැලේකට ගිහිල්ලා ඉන්නේ. නමුත් තණ්හාව අයින් කරපු රහතන් වහන්සේ නම ලෝකය ගැවසෙන මේ සෙනග මැද්දේම ඉන්නවා ශුන්‍යතාවයේ. ඉතින් මෙන්න මේ දුක්ඛේ ඥාන කිව්වේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මේ ජරා මරණ යම් දුකක් තියෙනම් මේ දුක සමුදය ඥාන ඔය දුක ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙසයයි දුක්ඛ නිරෝධේ ඥාන මේ තණ්හාව උපාදාන කියන්නේ මේ වස්තු පැත්තේ ඇස් ඉදිරි පිටට එනකොට ඒව වටිනවා ඒව තව සත්‍ය පුද්ගලය කියන ගතියට තමයි ඔය තණ්හා උපාදාන කියලා කියන්නේ. තණ්හා උපාදාන කියනකොට වචනයකට සීමා වෙන්න එපා. කාම වස්තු කෙරෙහි රූපයට කැමති, සද්දයට කැමති, ගන්ධයට කැමති කියන කමට තමයි කාම උපාදාන කියන්නේ. මට මිනිස්සෙක් වෙන්න, දෙවියෙක් වෙන්න, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් නම් කියන හැඟීම් ටිකට තමයි හැඟීම් ප්‍රාර්ථනා. මේවට තමයි භව තණ්හා කියලා කියන්නේ. කාම වස්තු කෙරෙහි තියෙන තණ්හාවට තමයි කාම තණ්හා කියලා කියන්නේ. එතකොට ඒකම කාම වස්තු කෙරෙහි අපි කියමු රූප, ශබ්ද, ගන්ධ මේ වස්තු අරබය වටිනාකමක් දැනෙන කමට තමයි කාම උපාදාන කියන්නේ. මේ පෙනෙන ඇහෙන අරමුණු අරබය සත්ව පුද්ගල භාවයට දැනෙන ගතියට තමයි මොකද්ද අත්වාද උපාදානය කියන්නේ. මේ වස්තු තව ආත්මයක් කර්ම කරගෙන ආපු කර්ම කළා යන අය තව කියන හැඟීමක් තමන් තුල තියෙන එකට කියනවා ditthi upadana. මේ ඉදිරි පිට රූපයක් තියාගෙන මේ ගති තමන් තුල යෙදුණොත් ඕකනේ තිරසංගත සසර වෙලත් තියෙන තමන් තුල යෙදෙනවා ඔච්චරයි වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නේ නැත්තම් දැන් මේ රූපය ඇස් ඉදිරි පිටට එනකොට තමන් තුල යෙදিলা ආමුද්‍රෝනේ කියන අදහස පුද්ගලික නිකන් හැංගීම ඕගොල්ලෝ තුල යෙදিলা. ඕගොල්ලෝ දන්නේ නැත්තම් මේ රූපය දකින්නකොට තමන් තුල ඔහොම එකක් යෙදিলা කියලා ඕගොල්ලෝ හිතාගෙන මේ රූපේ කෙනා කියලා. එතකොට මේ රූපේ කෙනෙක් හැටියට ඕගොල්ලෝ හිතින් කින් කින් කරනකොට මේ විදිහට පෙන්නනකම ඇතිකලයේ තමන්ගේ කෙලෙසකින් කියන එකත් ওই කෙලෙස නැතිකලුත් මෙහෙම පෙන්නනකමත් කියන එක මේ දර්ශනයම අතහැරිලා ඇත්තම විලා මේ පැත්ත කෙනෙක්. එතකොට අවිද්‍යාවේ ඇතුළතම ගිහිල්ලා මේ ඉන්නේ අපි. ඒ තා කර්ම රැස්සෙන්නක නවත්තන්න බෑ. ඔන්න ওই දර්ශනේ මම එකම දේ නැවත නැවත මතක් කරන්නේ අවශ්‍යම සිද්ධිය ඒක නිසා. ඊට පස්සේ යා දන්නවා නම් මේ දැන් තමන්ගේ කෙලෙසයකට ලෝකේ හදලා පෙන්වන කමක් තියෙන්නේ මේකෙන් ආස්වාදයක් තියෙනවා තමයි. නමුත් තමන්ගේ කෙලෙසයකට හදපු ලෝකය මේ කෙලෙසී ඉවත් කළ ලෝකෙින් මිදෙන්න ඕනේ ඒ සඳහා භ්‍රමචර්යය පුරන්න ඕනේ කියන දර්ශනේ උදව් කරගෙන මේ කෙලෙසේ ගෙවාගත්තේ නැත්තම් තියෙන දෝෂේ
මේ තියෙන වස්තු ඇත්ත වෙලා මේ ඉන්න පුද්ගලයා ඇත්ත වෙලා කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් නැවත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යනවා. නැවත මේ කය අතහරිනකොට තව කයක් සවිඥානක වෙලා මේ වගේම බඩගින්න පිපාසය සීත උෂ්ණ මැසි මధుර අවුසුලන් ස්පර්ශයකින් කෙලෙස් ඇති වුණත් නැති වුණත් විඳින්න මේ බෙ. ওই ස්කන්ධ පරිහරණය දුක විඳින්නම වෙනවා. ඒ ස්කන්ධ පරිහරණය දුක විතරක් නෙමෙයි ඒ ටිකට ආයෙත් කෙලෙස් එකතු වුණොත් ආයෙත් මේ වගේ ලෝකයක්ම පෝෂණය කරන්න රකින්න වෙන දුක් ටිකම විඳින්න වෙනවා. එදාටත් ලෝකය ඇතිකලේ උඹේ කෙලෙසේකට කෙලෙසේ නැති වුණොත් කියන එක දකින්න නැති වෙනකොට ආයෙත් යනවා. මේ කෙලවරක් නැති අවිද්‍යාවේ පැවැත්මම දුක් සහගතයි. ওই ටික දන්න හින්දා එයා ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කරන්නේ මොකද්ද? එයා දැන් අහලා තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධයේ දුක දුකට හේතු ටික මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි පවතින චන්ද රාගය නැත්නම් උපාදානය. උපාදානය නැතිකොළු මේ දුකෙන් දහස් වෙන්න පුළුවන් කියන එක දන්න හින්දා සම්මාදිට්ඨි ඇත්ත ඇතිහැටි දැක්ක යුතුයි. මොකද්ද? එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කරලා නිරෝධය සාක්ෂාත් කරන වැඩපිළිවෙල. එයා හැම වෙලාවෙම යාගේ සම්මාදිට්ඨිය තමයි නිකන් ඉන්නකොට ලෝකය තුල තිබුණු මනස වාරණය කරනවා වළක්වනවා. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම ඇත්තටම දරුවෙක් ඉන්නවා, ඉන්න දරුවා ඇසුරු කළා නෙමෙයි, ඒ රූපේ දරුවා කියලා පෙන්වන කෙලෙසින්ද ඒ රූපේ දරුවා කියලා පේනව නේද? හැම වෙලාවෙම ඒ ලෝකයේ ඇතිකලේ මේ කෙලෙසකින් කියලා මේ සම්මාදිට්ඨියම පෙන්නවා. අම්මා කියලා හිතනකොට වෙනදට ඇත්තටම එහේ අම්මා ඉන්නවා. අම්මා කියන එක ඇත්තම වෙලා අපි හිතින් කිරින් කරනවා. අවිද්‍යාවෙන් හිතින් කිරින් කරනකොට දැන් කර්ම රැස් වෙන්න අවිද්‍යාව විතර කරන්නේ. ඇත්තටම ඒ රූපය අම්මා කියලා පෙන්නන කම ඇතිකලේ මෙතන තියෙන කෙලෙසකින් නේද කියලා පෙන්නවා. යන්න දෙන්නේ ඇත්ත වෙලා. නමුත් එතකොට පිළිගන්නේ නැහැ කියන්නේ සම්මාදිට්ඨිය සිහි කළාට සම්මාදිට්ඨියට පිළිගන්නේ නැහැ. ඒ වෙලාවට සතිපට්ඨාන සිහිය පිටවනවා. සතිපට්ඨාන මේ සම්මාදිට්ඨිය පිරෙන විදිහටම එතන තියෙන රූපය දැන් අපි කිව්වහම එතන තියෙන රූපය අම්මා කියලාමයි අපි ඉස්සර හිතුවේ. වෙන දැන් අම්මා කියලා සිහි වෙලා සිතින් කියින් කිරින් කර්ම රැස් වෙන්න හදනකොටම නැහැ. ඒ රූපය අම්මා කියලා පෙනෙන කම තිබුණේ මෙතන කෙලෙසකින් යදිලා නේද? සම්මා දිට්ඨියම සිහි කරනවා. ඒ රූපය අම්මා කියලා පෙනෙනවා. මොකද අම්මා කියලා පෙනෙනකොට උතන තියෙන දෝෂයක් තියෙනවා. ඔය ඇහැ දුරු නොවුනොත් අම්මා ලෙඩ වෙච්ච නිසා, අම්මාට අසාධාරණයක් වෙච්ච නිසා, අම්මා මැරිච්ච නිසා විඳින්න තියෙන දුක් ටික විඳින්න වෙනවා. ඒ හින්දා තමන් ඒ අරමුණ විදර්ශනා කරනවා. ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසී යෙදුන හින්දා ඒ රූපේ අම්මා කියලා පේනවා නේද කියලා පෙන්නනවා. එච්චරයෝනේ සමුදේ ධම්ම අනුපස්සේව. නැත්නම් ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසිය නැති වුණොත් ඒ රූපේ අම්මා කියන හැඟීම නැති වෙනව නේද? වය ධම්ම අනුපස්සේව. සමුදේ වය ධම්ම අනුපස්සේව. ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසිය නිසා ඒ රූපේ අම්මා කියලා පේන්නේ. ඒ රූපේ අම්මා කියන පෙලේ කෙලෙසියේ තණ්හාවපදේ නොයදිනවා නම් අම්මා කියලා පේන්නේ නැහැ නේද කියලා පෙන්වනවා. එහෙම පෙන්වනකොට හිත පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති වුණාම මොකද කරන්නේ? රූපේ පැත්තෙන් පෙන්වනවා. මේ සම්මාදිට්ඨිය පැත්තෙන් සිහි කරනවා. තාම සම්මාදිට්ඨිය පිළිထන්නේ නැහැ. සම්මාදිට්ඨියට මනස මොහු කරලා නැතිවද සතිපට්ඨානේ වඩනවා. ඒ කියන්නේ ඒ රූපය හැදිලා තියෙන ඒ රූපය තියෙන්නේ කෙස් ලොම් නියත සම්මස්නහර කෙස්තික ධම්ම ලොම්ද නියත දත් හැමත මස් දෙකකින් එක පෙන්වනවා. කනබුන ආහාර නිසා හැදෙන කුණු පොකුරස් ටිකක් නේද? අන්න එතකොට හොඳට පේනවා මෙහෙම ටිකක් තියෙන තැන කේන කෙලෙසිකර තමයි කෙනෙක් කියලා පෙන්නලා තියෙන්නේ. සම්මා දිට්ඨිට වරොත් දෙනවා. ඔය දර්ශනයටම සම්මා දිට්ඨිය ඒ දර්ශනය ඇති වෙන විදිහට නිතරම හිතනවා. ඊට පස්සේ හැබැයි යාට
හොඳට නුලෝකෙත් නුවණ. ඒ අම්මා කියන ඒ රූපේ ඇත්ත බලනවා, රූපේ ඇත්ත දැකලා ඒ රූපේ අම්මා කියන කෙලෙසින් හිත මුදව ගන්න. එදාට අම්මමල දුක විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා එයා. හැබැයි එයා දන්නවා මේ දර්ශනේ නැති හින්දා එතන අවිද්‍යාවෙ එතෙන්ට තමයි මාව දරුවා කියලා පේනවා. හොඳට මතක තියාගන්න ඕනේ අම්මෙක් නැහැ කියලා. එහෙන සලකන්න කෙනෙක් නැහැ, සත්වෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියන්නේ වෙනතට වඩා කරුණාකාරණිකයි. ඇයි දුකට අකමැති? මේ වගේ දර්ශනයක් තේරුම් අරගෙන දුකෙන් එතර වෙන තැනට මේ කය පෝෂණය කළ දුණු ධර්මතාවයක තැන පවතිනවා. එයා කෘතුපාකාර ගුණ බොහෝමින් සලකන වෙන කෙනෙකුටත් වඩා එතනද එතෙන්ටද කරුණාව වෙනද වගේ අම්මා කියලා බැඳිලා නැහැ, තණ්හාව නැහැ, හැබැයි කරුණාවයි. දුකට අකමැති, කෑම බීම ආහාර පාන නැතිකම නිසා එන දුකක් තියෙනවනම් ඒ දුකින්ද වළක්වනවා. කොහොම හරි මේ එතෙන්ටද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න ඕනේ. එතනද එතනද ස්කන්ධ ටිකේ තියෙන අවිද්‍යාව අයින් කරවන්න ඕනේ කියන තැනක ගොඩාක් කරුණාවයි. මොකද මට ඒ රූපයේ අම්මා කියලා පෙනෙන කම මන්තුලේදීන හින්දා පෙනුණා. ඒ රූපයේ සතර මහා ධාතුයි කියලා රූපය විදර්ශනා කරලා සමාධිත්‍යයට බලලා මම දුක නැති කරගන්න ප්‍රතිපදාවක් යෙදුනට එතන තාම සමාධිත්‍යයේදීලා නැති හින්දා මේ රූපයේ දකින්නකොට මාව දරුවා කියලා පේනවා. මාව දරුවා කියලා පේනවා. එතෙන්ට තමන්ව තමන් කියලා පේනවා කියලා දන්නවා. දන්න හින්දා එහෙනම් මම සත්පුරුෂෙක් නම් වඩා කාරුණික වෙන්න ඕනේ. දුක් දුම්නස් නොවන විදිහට, සැප සතුට ඇති වෙන විදිහට, සැනසෙල් ඇති වෙන විදිහට කටයුතු කරන්න කියලා සත්පුරුෂ ධර්මයකම හිත ගස ගන්නවා මිසක වෙනකට සමහර විට නුරුස්සන වචනයක් කියවහම එකට එකක් කියලා අම්මටත්. නමුත් එයා කවදාවත් එහෙම කියන්නේ නැති සම්පන්න වෙන පුද්ගලයා. තවත් ඉවසන, තවත් කරුණිකයි. අනේ මේ ධර්මය කියලා දෙන්න ඕනේ. එයා දන්නවා මට මේ වගේ දර්ශනයක් පහළ කරගන්න මේ ජීවිතය ලබා දුන්නු තැන මේ කුඩා කරුණිකයි. ඒ විදිහටමයි දුවදරුව කිදෙත් එහෙම තමන් විදර්ශනා කරනවා, තමන් ඇත්ත දකින්නවා, තමන්ට දුක නොවන විදියට. හැබැයි එයාට තාම මාව අම්මා කියලා පේනවා. එයාට තාම මාව තාත්තා කියලා පේනවා. එයාට මාම සහෝදරය සහෝදරිය කියලා පේනවා. ඒ හින්දා එතෙන්ට දුක නොවෙන්න මම කටයුතු කළ යුතුයි කියලා අපි බලමු. අම්මේ කිව්ව මොන අම්මේද මේ නාම රූප දෙකක් නැතිවෙන්නේ කියන්නේ. මොකද එතෙන්ට විදර්ශනාව නැහැ කියලා දන්නවා. ඇයි මගේ පුතේ කියලා වෙනදටත් වඩා හොඳට මෙයා දර්ශනය තියනවා. මම කෙලෙස් වෙනදට කෙලෙස් ඇත්ත කියලා ගහලා බැනලා ඉවර. දැන් මෙයාට කෙලෙස් ඉදිරිපත් වෙන්නේ නැහැ සිහි නුවණ හින්දා. අතන ද්වේෂින් කියන වචනේත් ඉවසන්න පුළුවන්. එයාට ආදර්ශයකුත් වෙනවා. අපේ අම්මා වෙනදට වඩා වෙනස්නේ. අපේ නෝන වෙනදට වඩා වෙනස්නේ. අපේ මහත්තයා වෙනදට වඩා වෙනස්නේ. මොකද්ද මේ වෙනස කියලා අපේ චර්යාවම හේතු වෙන අරියත් කවදා හරි දවසක සම්මාදිටියකට ගන්න. මගේ දුව වෙනදටත් වඩා කාරුණිකයිනේ. මම මෙච්චර මෙහෙම කරද්දිත් මට මේ වෙනදට වඩා වෙනස්නේ. මොකද්ද මේ වෙනස? එයත් ධර්මයට නැඹුරු වෙනවා අපේ චරිතය බලලා. එතකොට දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට හම් වෙන්නේ මොකද්ද? සම්මාදිටියමයි. ඒ කියන්නේ දුක දුක ඇති කරපු හේතු නැතිවීම. දරුවා කියලා සිහි වෙනකොටම වෙනදා දරුවා කියනක ඇත්ත වෙලා ලෝභ දේශ මොහ ඇති වෙන විදියකටම හිතනකොට දැන් දරුවා කියලා සිහි වෙනකොටම ඕගොල්ලෝ හැම වෙලෙම සම්මාදිට්ඨිය සිහි කරනවා. ඒ රූපයේ දරුවා කියලා පෙන්වන කෙලෙසිය දුන්නේ තමන් තුළනේ. තමන් තුළ ඒ රූපේ සත්‍යයක් හැටියට, ඒ රූපේ වටිනාකම හැටියට පෙනෙනකම නොයදුනා නම් ඒ රූපේ වටිනාකම හැටියට තේරෙන්නේ නැහනේ කියන එක බලනවා. දරුවමයි කියන එක ඇත්තම වෙලා වෙනදාගේ සිතුවිලි පහල කරන සම්මාදිට්ඨියම සිහි කරනවා. ඒ කියන්නේ ඒ ලෝකය බාහිර වස්තුව මෙහෙම කළ බවට පෙවුනේ තමන්ගේ කෙලෙසයකටයි. එහෙම බැලුවට හිත පිළිගන්නේ කියන සම්මාදිට්ඨිය තමයි උරුත්තු දෙන්නේ.
එතකොට මොකද කරන්නේ? සම්මා දිට්ඨිය දක්ව මනස මොහු කරන සතිපට්ඨාන වඩනවා. සම්මා දිට්ඨිය ඔරොත්තු දෙන කෙනා සතිපට්ඨාන වඩන්න ඕනේ සම්මා දිට්ඨිය භාවිතා ගන්න. නමුත් එහෙම බැයි නම් සතිපට්ඨාන කායගත සතිය පෙන්වනවා. එතන රූපෙ පෙන්වනවා. මොකද්ද? ඒ රූපයේද පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු කන ගුණ ආහාරයෙන් ඇද. උන්නේ එතකොට සම්මා දිට්ඨිය ටික ටික මනස මොහු කරනවා. ඒ කියන්නේ එන සතර මහා ධාතු කනබුන ආහාර යුක්ත රූපය. එහෙනම් ඒබඳු රූපය දරුවා කියලා පෙන්වනකම තමන් තුළම තමයි තිබිලා තියෙන්නේ කියන තැනට ටික ටික ලං වෙනවා. ඊට පස්සේ පොඩි කාලේ ඉඳන් කළ කී දෙයක් තියෙනකොට අහවල් යාළුවෙක් කියලා සිහි වෙනකොටම වෙනදට දර්ශනයක් තිබුණ නැහැ. යාළුවා කෙනෙක් ඇත්ත වෙලා ඇත්තටම දැන් ඒ යාළුවා මැරිලත් ඇති කොහේ ඉන්නවද දන්නේ නැහැ. අපි මෙහෙමයි මෙහෙමයි කියලා අපි ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වා සිතුවිලි වැල් වෙනදට ගියා. දැන් මොකද කරන්නේ? යාළුවා කියලා සිහි වෙනකොටම නැහැ. ඒ රූපය යාළුවා කියලා පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලෙස් ඊදින්නේ ඊදලා තියෙන්නේ තමන් තුල නේද? තමන් තුල පුද්ගලයෙක් සත්වයෙක් හැටියට පෙනෙන කෙලෙස් ඊදිනුනින්ද ඒ රූපේ යාළුවෙක් හැටියට පෙනෙනවා නේද? කෙනෙක් හැටියට පෙනුණා නේද? ඒ රූපයේ කෙනෙක් නෙමෙයි, ඒ රූපයේ කෙනෙක් හැටියට පෙනෙන ගති ඊදිනුනින්ද තමන්ට දැනෙනවා කියලා සිහි කළ පමණකින් ඒක ඇත්ත කියලා සිතුවිලි යන්නේ නැහැ. ඉතින් මන් තුල ඒ රූපයේ කෙනෙක් කියලා පෙන්වන කිලේශිය නොයදුනා නම් ඒ රූපේ කෙනෙක් කියලා පේන්නේ නැහැ නේද කියලා නැතිවීමට හෝ බලන. එහෙන් බැලුවට හිත පිළිගන්නේ නැහැ. කියන්නේ සම්මාදිට්ඨිය තාම ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට සතිපට්ඨාන වඩනවා. ඒ රූපෙත් එතනද කෙස්ලොන් නියදත් සම්මස්නහර කුණප කොටස් ටිකක් තියෙන්නේ. නැත්තම් ඒ රූපේද නවසිවිතකේ වශයෙන් හිත නිරුද්ධ වුණොත් ඉදිමිලා නිඩ්ඩුලා පුපුරලා ඕජා ගලන තත්ත්වයට පත් වෙනා නේද? එහෙනම් දැනුත් තියන්නේ ඒ බඳු රූපයක් නේද? ඒ රූපේ කෙනෙක් කියලා පෙන්වන කම තියෙන එහෙනම් තමන් තුළම නේද කියලා පෙන්වනවා. තව එක එක ක්‍රම ගත්ත හැකි. ඔය අපි කියමු දරුවා කියලා සිහි කරනකොට, අම්මා කියලා සිහි කරනකොට ඒ රූපේ අම්මා කියලා පෙන්වන කම තියෙන මන් තුළ නේද? ඒ රූපේ මෙහෙම එකක් නේද කියලා පිළිගන්නේ නැත්තම් හොඳයි. ඔය හැඩේම පිටියේ ගහලා තිබුණු ෆොටෝ එකක් හැටියට ඒත් මට අම්මා කියලා පෙනෙන්නේ. තමම ඔප්පු කරලා පෙන්වනවා. එතකොට ඒ රූපය අම්මා හින්දාද, ඒ රූපය අම්මා කියලා පෙන්වන කෙලෙසි මං උතුල හේදුන හින්දාද ඒ රූපය අම්මා කියලා පෙන්නේ? පෙන්වනවා. එහෙනම් මේ ෆොටෝ එකක් දකිනකොට වෙන සිද්ධියම නෙමෙයි සැබෑ ජීවිතයත් වෙන්නේ කියලා එහෙමත් පෙන්වනවා. එතකොට තමන්ගේ හිතට පිළි නොගෙන බෑත්ත. මොකද ෆොටෝ එක දකිනකොට මේ අපේ අම්මා, මේ මගේ දරුවානේ කියලා අපිට හිතෙනවා. හිතෙනවද නැද්ද? හිතෙනවා. ෆොටෝ එක දකිනකොට දරුවා කියලා තමන්ට හිතෙනවද? ඒ රූපෙම දරුවාද? දැන් ෆොටෝ එකක් තියෙනවා. ඒ විත්තියේ ගහලා ඒ විත්තියේ තියෙන රූපෙම දරුවාද නැත්නම් ඒ රූපේ දකිනකොට දරුවා කියන අදහස හිතිලද මේ තියෙන්නේ? අදහස හිතිලද. එහෙනම් සැබෑ ජීවිතය වෙලා තියෙන්නේ ඕකම නෙමෙයිද? සැබෑ ජීවිතය. එතකොට ඒ රූපෙම දරුවයි කියලා ගත්තොත් කොයිතරම් වැරදිද? රූපෙම දරුවයි කියලා ගත්තොත් අවිද්‍යාව මොනතරම් බලවත්ද කියන එක තේරෙනවා නේ. අපි ෆොටෝ එකේ වුණත් බලන්න දරුවමයි කියලා ගන්නවනේ. ගන්නෙ මොකද? ඒ රූපේ දකිනකොට මන් තුලේ දෙනවා කියන එක දන්නේ නැහැ. ඒ වගේම මේ වගේ ෆොටෝ එකක් පිටියේ ගහලා තිබුණොත් මේ භාවනා වැඩසටහන් දෙදා හිටපු කට්ටිය කියන අදහස එයිද නැද්ද? එයි. එතකොට මේ රූපේ දකිනකොට ඔබ තුල එහෙම අදහසක් එනවා නම් දනුත් මේ වෙලා තියෙන එකම නෙමෙයිද? නමුත් අපි හැම වෙලාවෙම දන්නේ නැත්ත මේ කෙලෙසියේ යෙදෙන්නේ පෙනෙන ඇහෙන දේ අරබි අපි තුල තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදෙනවා කියන එක නොදෙක්කොත් තණ්හා උපාදානයේ ප්‍රත්‍ය වීමෙන් තමයි භවය හැදෙන්නේ. ඒ කියන්නේ ෆොටෝ එකේ ඔය විදිහමයි මේ ශරීරය මේ රූපය මමම කියලා හිතාගෙන හිටියේ. දැන් දන්නවා මේ රූපේ මම කියලා පෙනෙන කෙලෙසි යෙදුන හින්දා මේ රූපේ මම වගේ පේනවා නේද? එතකොට දන්නවා මේ රූපය මම කියලා පෙනෙන කෙලෙසියක් යෙදුන හින්දා මම හැටියට පෙනෙනවා. මානය නැමති අනුසය ක්ලේශ චෛසික යෙදුන හින්දා මේ රූපේ මම කියලා පේනවා කියලා දකිනවා. හිත පිළිගන්නේ නැහැ මමම වගේ.
ඒ කියන්නේ සම්මාදිට්ඨිය හිත දැසගෙන. එතකොට සතිපට්ඨාන වලන. දැන් මේ ශරීරයේ දැහැදෙන්නේ කන බොනපත් පාං කවුපි මුං ඇට වලින් කෙස් ලොම් නියත සම්මස්නහර ඇට ඇට මිදුළු කියන මේ වගේ කුණ පොකුරස් ටිකකින් තියෙන අන්න සතිපට්ඨාන වලට එහෙනම් මෙහෙම තැනක මම කළ පෙන්නනකම සිතේ තියෙන ගතියක් නේද කියලා පේනවා. ඊට පස්සේ එහෙම නැතිනම් තව තමන් තර්ක විතර්ක කළ මේ සම්මාදිට්ඨිය කොහොම හරි ඇති කරවන්න උත්සාහවත් වෙන්න ඕනේ. මොකද බොහෝ කාලයක සිට එන අවිද්‍යාව කෙලෙසියක් තියෙන. මේ හැඩේම ෆොටෝ එකක තිබුණත් ආ මේ මම කියලා සිහි වෙනවනේ. එහෙනම් ඒ ෆොටෝ එක මම හින්දාද? නෑ. එහෙනම් ඒ රූපේ දකින්නකොට මම කියන හැඟීම ඇති වෙනව නේද කියලා දන්නවා. මම කියන හැඟීම ඇති වෙනවා කියන එක දන්නේ නැත්නම් මොකද වෙන්නේ? රූපේ දකින්නකොට තමන් තුල මේ වගේ කෙලෙසියක් ඉදෙනවා කියන එක දන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? කෙලෙසි රූපෙ පැත්තටයි තියෙන්නේ හැඟීම හිතෙන්නේ. දැන් ඔබට මේ ශරීරේ මම වෙලා තියෙන්නේ කොහොමද කියලා තේරෙනවද? මේ රූපය දකිනකොටම මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන හැඟීම ඇති වුණා කියන එක නොදන්නකොට මොකද වෙන්නේ? මේ ශරීරේ මම වෙලා. තිරසංගත සතාට වෙච්ච සිද්ධිය දිහා ෆොටෝ එකක් දකිනකොට වීඩියෝ පටියක් දකිනකොට අපිට වෙන සිද්ධිය දිහා හොඳම නිදසුන් ටිකක් ලෝකය කියන එක අපි තුල උපන්න චතුරාර්ය සත්‍ය කියන්නේ පින්වතුනි වෙන මුකුත්ම නෙමෙයි ඕක. ඒ කියන්නේ ඔබත් මමත් අද යම්තා දුකක් නිදීනම් මේ දුක පෙර කර්මයකට ඔබත් මමත් අරගෙන ආපු එකක්වත් මේ දුක් විඳින ජීවිතයේ හෝ දුක අපි කවුරුත් කොහටවත් අරගෙන යන එකක් නෙමෙයි. මේ කෙලෙස් ටික නිසා අපි මේ දුක් විඳින්නේ. මේ කෙලෙස් ටික නැතිකළොත් දුක් විඳිනවා. දුක නැති වෙනවා. මේ දර්ශනය දන්නේ නැති වුණොත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ ලෝකෙ සජීවී කරනවා. ඒකයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ තව සත්පුද්ගල භාවයෙන් ඔබත්මම දුක් විඳිනම් ඒ සත්පුද්ගල භාවයෙන් දුක් විඳින පැවැත්ම ඇතිකලේ මේ වස්තු ටික වටිනාකමට සත්පුද්ගල භාවයට පෙන්නනකම නිසායි. ඒ පෙන්නනකම ගෙවුනොත් සත්පුද්ගල භාවයෙන් දුක මෙදින නිදහස් වෙනවා. ඒකට ප්‍රතිපදාව මේ කියන එක දකින්න බැරි වෙනවා කියන්නේම අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේම සත්‍ය පුද්ගලයෝ ඉන්න වටිනා දේවල් තියනවා කියලා ලෝකය නිර්මාණය වෙනවා. බබේ හදෙනවා. එතකොට ඒකයි අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. තියෙන දේවල් ඉන්න අය හම්බ වෙලා ඒවට ඇලෙනවා ගැටෙනවා කියන මනස නවත්තන්න බෑමයි. සංඛාර වුණොත් විඥානේ වෙනවා, විඥානේ වුණොත් නාම රූප වෙනවා, තණ්හාව ඇති වෙනවා, ජරා මරණ දුක ඇති වෙනවා කියන එක නවත්තන්න බැරි තැන දක්වාම චක්‍රය යනවා. නවත්තන්න වෙන්නේම එක තැනකින්. ආපහු මේ දුක හැදුනහම දුකට හේතු ටික මේ තණ්හා උපාදාන නේද? හේතු ටික කෙලෙස් නැතිකළොත් දුක නැති වෙනවා නේද කියලා මේ අවිද්‍යාව කියන තැනින්ම මේ චක්‍රය හැදුවොත් මිසක ඉපදීම නැතිකරන්න වෙන තැනක්. සසර නැවත නැවත ඉපදීම නැතිකරන්න නම් අවිද්‍යාව නිරෝධ කිරීමෙන්ම සංකාර නිරුද්ධ කරන්න වෙනවා. අවිද්‍යාව නැතිකරන්න වෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කියලා. මේ චතුරාර්ය සත්‍ය දන්නා කමට කියන විද්‍යාව, විද්‍යාවෙන් අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් විද්‍යාව උපන්නොත් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඇති කරගන්න සත්‍ය පුද්ගලිය නෑ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඇති කරගන්න ද්‍රව්‍ය කාරණා නැති වෙනවා. තමන්ම උපදවාගෙන පරිහරණය කරන සිද්ධියක් වෙනවා. අපි අපේ මනසෙම ඡායාවක් කියලා දැක්කෝ. කියන ආයතන ටික හිස්. තිරසංගත සතා යම් වෙලාවක දැක්කොත් කණ්ණාඩියේ තියෙන රූපේ දකිනකොට මන්තුළු පුද්ගලයෙක් කියන අදහස එදෙනවා නේද කියලා. කිසි වෙලාවක කණ්ණාඩිය පැත්තට බොරයිද? බොරන්නේ නැහැ. ඔබ යම් දවසක ඇහැ පිරිසිදු වුණොත් පෙනෙනකොටම පුද්ගල භාවයට දකින වටිනාකමට දකින කෙලෙස් එදෙනවා නේද කියලා. ඔබට ඒ නුවණ තියෙන ගානේ මේ පැත්තට, බාහිර පැත්තට, රූපේ පැත්තට නැඹුරු වෙනකමට ඔබ ලැජ්ජ හිතෙනවා. ලැජ්ජ හිතෙන දවසක් එනවා.
සබ්බ සංඛාරේසු අට්ඨියේති හරායති දිකුච්චති. සියලු සංඛාරයන්ගේ ලැජ්ජිත වෙන, පිළිකුල් වෙන, කලකිරෙන දවසක් එනවා. ඒ මොකද මේ සම්මා දිට්ඨිය වඩාගෙන වඩාගෙන යද්දී මනස ඔබට කියන විමුක්ති පරිපාචනීය ධම්ම කියලා. නිකමන ඔබේ මේ රූපයේ අනුක්‍රමයෙන් දිරනෝ වගේ වයසට ගියා වගේ මේ නුවණත් එන්නෙන් වැඩිහිටි භාවයට පත් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ඉගෙනගත් කම අදනිකම් උපන්නා වගේ මෙයත් මේ දර්ශනේ එන්නෙන් මහලු බවට පත් වෙනවා. විමුක්ති පරිපාචනීය ධර්ම විමුක්තිය පිණිස මොහු කරනවා මේ ධර්මතා. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හොඳට චතුරාර්ය සත්‍ය අවබෝධයට හොඳට මොහු කරා ගිය දවසක් එනවා මනස. ඉතින් ඒකට අද නිකමටවත් ආරම්භය ඇති කරගන්න සම්පූර්ණම පෘථග්ජන කෙනයි ආර්ය ශ්‍රාවකයාගේ වෙනස. පෘථග්ජන කෙනා හීනකින්වත් නුගුවිරු නිවන කියලා කෙනෙක් හීනකින්වත් අහලා නැහැ, ආහන්න ලැබිලා නැහැ. මේ ලෝකය කියන එක මම නිර්මාණය කළේම කෙලෙසයකට කියලා එයා හිතන්නේ. මේ ලෝකයක් තියෙනවා, එයා දුක දකින්නවා තණ්හාව නිසා. මොකද එයා දකින්නවා කොහොමද මේ බඩු මුට්ටු කැඩෙනකොට කරනකොට දුක එන්නේ? අපි මේ බඩු මුට්ටු වලට තණ්හා කරපු හින්දා නේද කියලා එයා දකින්න. නමුත් ආර්ය දර්ශනයේදී පෙන්වන්නේ මොකද? තණ්හාව නිසා කැඩෙන බිඳෙන බඩු මුට්ටුම නිර්මාණය කළා කියන එකයි ලොකු වෙනස. ඒ කියන්නේ මේ සත්වයේ පුද්ගලයෝ ඉන්නවා, මේ සත්වයන්ට පුද්ගලයන්ට තණ්හා කළ නිසායි අපිට දුක එන්නේ කියලායි පුතඥය හිතන්නේ. බැරි වෙලා ඉන්න සත්වයන්ට පුද්ගලයන්ට තණ්හා නොකළ දුක නැතුව ඉන්න පුළුවන් කියලා හිතන්නේ. එතකොට සත්වයේ පුද්ගලයා ඉන්නවා තව. නමුත් දර්ශනියෙන් පෙන්වන්නේ සත්ව පුද්ගල භාවයට නිර්මාණය කරන බවම තණ්හාවේ ලක්ෂණය. අපි කිව්වේ කණ්ණාඩිය පැත්තේ තව සතෙක් ඉන්නවා කියන, තව සතෙක් ඉන්නවා කියන දර්ශනය හදපු එකම තමන් තුළ සිද්ධිය කියන දේ. ඉතින් ඔන්න ඔය වෙනස තමයි අපි තේරුම් ගන්නට ඕනේ. සුතව ධාර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ඇලෙන්ඩ සතුටු වෙන්න පුළුවන් ලෝකය දකිනවා. මේ ලෝකයේ නිර්මාණකරුවා, මේ ලෝකයේ හැදුනේ අවිද්‍ය තණ්හා කියන කෙලෙසෙන් කියලා දන්නවා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදකීමෙන් තමන් තුළ කෙලෙසයක් යෙදී වෙනුයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දකිනවා. මේ ලෝකයේ අවිද්‍ය තණ්හා කියන කෙලෙස් ටික නැති කිරීම නැති කරන්න පුළුවන් කියලා දකිනවා. එයා දුක දැකලා, දුක ඇතිවෙච්ච හේතුව දැකලා, හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා දැකලා මේ සිද්ධිය නැවත නැවත මෙනෙහි කිරීම මාර්ගය හැටියට දකිනවා. ඒ කියන්නේ අර මම මුලින් කිව්වා විදිහට ආර්ය ශ්‍රාවක මාර්ගය වඩනවා කියන්නේ වෙනද වගේ ලෝකේ ඉන්න කෙනෙක් කියලා පිළිගන්න එයා. එයා දැන් දන්නවා ලෝකේ නිර්මාණය වෙච්ච හැටි කෙලෙසකට කියලා. ඔබට සිහි වුණොත් සත්‍ය පුද්ගල ඥාත හිතයිසින් කියන අය සිහි වෙන වාරයක් ගන්න වෙනද වගේ එහි පුද්ගලයෝ ඉන්නවා, සත්‍යයෝ ඉන්නවා, ඉන්න අය සිහි වුණා නෙමෙයි. ඒ සත්‍යයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙසයක් තමන් තුලේ දිලා හින්දා. ඒ කියන්නේ බාහිර වස්තුව සත්‍ය පුද්ගලයෙක් කියන කමට පෙනෙන ගතිය තමන් තුළේ දිලහින්ද පුද්ගලෙක් පේනවා කියන එක තමයි යා දකින්නේ. ඒක සිහි කරලා පෙන්නවා. ඒක තමන්ගේ හිත පිළිගන්නේ නැත්තම් රූප පැත්ත පෙන්නවා, සතිපට්ඨානෙ පෙන්නවා, කය මෙහෙම දෙයක් කියන එක පෙන්නවා. එතකොට ඉබේම පිළි නොගෙන බෑ රූපේ එහෙම එකක් නම් ඒ රූපේ කෙනෙක් කියලා පෙන්නපු ගතිය මනසට ඉවදුවක්ම තමයි. එතකොට අර තව බාහිර උපමාවක් පෙන්නවා. ෆොටෝ එකක් වගේ දෙයක් දැක්කොත් ඒත් අපිට කෙනෙක් කියලා පෙනේ නම් ඒ පේන්නේ ෆොටෝ එක කෙනෙක් හින්දා නෙමෙයි ඒක කෙනෙක් කියලා පෙන්නන ගතිය හින්දායි කියලා.
මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තාම එක තැනක ඉඳගෙන ඉන්න ඕනේ භාවනා කරනවා කියලා. යක්ති යෙtti වැඩ කරද්දී හැම වෙලාවෙම සම්මා දිට්ඨියම සීකරන්න. සම්මා දිට්ඨිය මොකද්ද? ලෝකේ කියන එක තණ්හා උපාදාන කියන කෙලෙසින් හැදුන එකක්. මේ කෙලෙසින් නැතිකලොත් මේ ලෝකේ නැති වෙනවා කියන දර්ශනය. සම්මා දිට්ඨිය නැති දෙනාට පේන්නේ ලෝකේ කියලා යමක් තියෙනවා. ඒ තියෙන ලෝකෙක අපේ ප්‍රතිලා. එයාට මුකුත් කරන්න බෑ. අපි නගරයට යද්දී වෙනදගියේ මේ ඉන්න සත්ව පුද්ගලව මැද්දින් වෙනදගියේ. දැන් අපි මොකද කරන්නේ? සත්ව පුද්ගලව මැද්දින් යන්නේ. මේ වස්තු සත්ව පුද්ගලව භාවයට පෙනෙන කෙලෙසින් නේද අත්වාද උපාදානය කියන්නේ. හොඳට කෙලෙස් ටික අත්විඳිනවා. තමන්ගේ කෙලෙස් හඳුනා ගන්නවා. මේ රූපය කියන්නේ ඇස් ඉදිරි පිටට ආපු මහභූතයන්ගේ උපාදාය රූපයක්, වර්ණ සටහන. ඒ රූපේ සත්වයක් පුද්ගලයෙක් කියලා පෙන්වන ගතියට කියනවා අත්වාද උපාදානය කියලා. මගේ මනසේ මෙහෙම ගතියක් උපාදානයක් යෙදෙන හින්දා නේද මේ තව ආත්ම කියලා පෙන්වනකොට මේ ආත්මයි කියලා දැස ගන්න. ඇස් ඉදිරි පිටට හම් වෙන්නේ මහභූතයන්ගේ උපාදාය රූපයක්, වර්ණ සටහන. ඒ රූපය ඇතුලේ තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා, තව ආත්මයක් තියෙනවා කියන හැඟීමට කියනවා අත්වාද උපාදානය කියලා. මන් තුල ඉදෙන ගතියක් නේද යනවා දෙපැත්තේ. වෙලද රන් රෙදි මුතු මණික් වටිනා වස්තු තියෙන ගොඩනැගිලි මැද්දෙන් ගියේ. ඇස් ඉදිරි පිටට ආව වර්ණ සටහන, මේ රන් තරම්, මේ රෙදි, මේ මුතු මණික් මේවා මෙච්චර වටිනවා කියන කවමගේ මනසේ දෙනවා නේද? එතකොට ඒ වස්තු වටිනවා කියලා ඔබට පේනවා. ඔබ යනවා. ඒකෙන් වෙලා තියෙන දේ මොකද්ද? වස්තුව පැත්තට නැඹුරු වෙලා උපාදාන කරගන්න ඔබට ඉඩ නැහැ. ඒ වස්තුව වටිනවමයි කියලා අල්ලගන්න ඔබට ඉඩ නැහැ. හැබැයි ඔබ ඇත්ත දකිනවා. ඒ වස්තුව ඔබට වටිනවා කියලා පේනවා. එතකොට ඔබ ඇත්ත දකින හින්දා ඔබ වස්තුවේ කහු වෙලා නැහැ. ක්ලේශකාම කියලා කියන්නේ ඒ වස්තුව වටිනවා කියලා තමන්ට තේරෙනවා. ක්ලේශකාමයේ ඇති වෙච්ච හැටි නොදන්නකොට වස්තුකාමයේ වෙනවා. කෙනෙකුට වස්තුවම වටිනාකමට තේරෙන එකට කියනවා වස්තුකාමයේ කියලා. වස්තුව ආරම්භය ක්ලේශයක් ඉදෙන එකට කියන ක්ලේශකාමයේ කියලා. වස්තුකාමයේ ඉදෙන තැන ක්ලේශකාමයේ ඉබේම තියෙනවා. හැබැයි ක්ලේශකාමයේ ඉදෙන තැනක තාම වස්තුකාමයේ නැහැ. නොදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට මේ කඩදාසිය ගන්න. මේ කඩදාසිය දකිනකොට වටිනවා කියලා හිතෙන්න පුළුවන්. ඒක ක්ලේශකාම. ඔබ ක්ලේශකාමයේ ගැන අනවබෝධයක් තිබුණොත් මේ කුලිය වටිනවා කියලා හිතුණොත් එතකොට දෙකක් වස්තුකාමයේ. කොලේ වටිනවා වුණොත් ඔබ වටිනාකම දීලා තියෙන්නේ අනිත්‍ය වෙන සංකත දෙයකට. නම් ඔබට දුක එනවා. මේ දැන් ඔබට දුක වීම එහෙම පිණිස තියෙන අනිත්‍යයි කියන ධර්මතාවයේ වෙන්න විතරයි. යද නිච්චන් තන් දුක්. මේ කොලේ අනිත්‍ය වෙච්ච ගමම්ම ඔබට දුක එනවද නැද්ද? ඇයි මේ කොලේ වටින නිසා? මේ කොලේ වටිනවා වුණොත් ඔබට, මේ කඩදාසිය වටිනවා වුණොත්, කඩදාසිය ඉරුණොත්, වේයෝ කෑවොත්, මියෝ කෑවොත් ඔබට දුක එනවද නැද්ද? එනවා. කඩදාසිය වටින්නේ කුමක් නිසාද? ක්ලේශකාම නිසා. මේ රූපය දකිනකොට තමන් තුළ මේ රූපය වටිනවා කියන කම යෙදේ. ඒකට කියනවා ක්ලේශකාම. මේ ක්ලේශකාමයේ ඔබ හඳුන නැති වුණොත් ඒ ක්ලේශේ වස්තුව මත පතිත වෙයි. ආයෙන මේ කුලේ වටිනවා වගේ ඔබට දැනේ. ඔබ වස්තුකාමයේ පරිහරණය කරනවා කියනකොට කාමයේ අඩියටම ගිහිල්ලා ක්ලේශකාමයේ තමයි වස්තුව මත පතිත වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ වස්තුකාමයේ කියලා කියන්නේ මේ වස්තුවයි වටිනේ. වටිනා දේ හැටියට පේන්නේ මේ දේ. දැන් මනසකට අම්බ වෙන්නේ නැහැ. මේක වටිනවා කියලා පෙන්වපු කම ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට දැන් මේ රූපය
යද නිච්චතන් දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වෙන බවම ඔබට දුක. එහෙනම් යමක් දුක නම් ඒක මම හෝ මගේ කියලා ගන්න සුදුසු නැහැ. එහෙනම් ඒක දකින්ද මේක දකින්ද මේ අනිත්‍ය වෙන දේ දිහා වටිනාකමකින් නෙමෙයි පුද්ගල භාවයකින් නෙමෙයි මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැති අනිත්‍ය වෙන වස්තුවක් මේක වටිනවා කියලා කෙදේසිය දින හින්දා මේක වටිනාකම ඉදිරිය තියන්නේ කියන සිටිය දකින්න. එතකොට ඔබ මේ අනිත්‍ය වෙන දවසට ඔබට දුක වෙන්නේ. ඒ වගේ වෙනද ගියේ ඔබ වස්තුකාම මැද්දේ දෙපැත්තේ රත්තරන් රිදී මුතු මැණික් තියෙන වටිනා කඩසාප්පු මැද්දේ අද ඔබ ක්ලේශකාමයේ හඳුනගත්ත පමණකම වස්තුකාමයේ මිදෙනවා. ඔබ ලෝකෙ මිදෙන්න බොහොම කෙටි තැනකට ඇවිල්ලා ලෝකෙ අඩියටම යන්නේ නැහැ. අද ඔබ යනවා රන් රිදී මුතු මැණික් තියෙනවා මේව ගොඩාක් වටිනවා නේද කියලා මනසට දැනෙන අරමුණු රාශියක් මැද්දේ විනතට ගියේ ගොඩාක් වටිනා දේවල් තියෙන කඩතප්පු මැද්දෙන්. අද යන්නේ කොහොමද? වටිනා දේවල් තියෙනවා කියලා දැනෙන මනසක් ඇතුවයි යන්නේ අද. විනතට මේ නගරයට ගිය සත්ව පුද්ගලයෝ ගොඩාක් මැද්දේ. අද ඔබ යනවා ගොඩාක් සත්ව පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක් මනසේ දෙනවා කියන තැන. ඔබ ටිකින් ටික මේ දර්ශනයේ එකින් එක සතර මහා ධාතුව බදාගෙන ඉන්න කමෙන් මිදිලා මේ තියෙන්නේ. මේ දර්ශනේ නැති කමෙන් ඔබ හිටියේ පළඟැටිය පහන්දල්ල බදාගෙන හිටිය වගේ දුක බදාගෙන පොළොව බදාගෙන හිටිය රත්තරන් රිදී දියමන්ති මුතු මැණික් වටිනවමයි කියන තැනකින් හිටියේ. ඔබ වෙන් කරන්නම බෑ මේ වස්තුකමෙන්. වස්තුව නැති වුණොත් ජීවිතය නැති වෙනවා කියන තැනකයි ඔබ හිටියේ, ඔබ පැවතුනේ. ඔබ මේ ධර්මයේත් එක්ක හඳුන ගන්නවා ටික ටික. ඔබ වෙන් වෙනවා මේ වස්තුවේ. වස්තුව විනාශ වෙච්ච දවසට කම්පා වෙන මනසින් ඔබ ටිකෙන් ටික මිදීමටපත් වෙනවා. මොකද්ද දැනටම දර්ශනයකින්ම පොඩ්ඩක් වායින් වෙලා මේ වස්තුව මෙච්චර වටිනවා කියන කම මගේ මනසේ දෙනවා නේද? ඔබම බලන ඇත්තටම මට තේරෙන්නේ ඌටි ගානක් වටිනවා කියලා මට තේරෙනවා. ඒ හින්දා මට ගන්න දාස හිතෙනවා. මම මෙහෙම කරන්න මට තේරෙන හින්දා ඔබට වටින්නේ නැහැ කියලා තේරුනොත් ඔබ ගන්නවද? ගන්නවද නැහැ. ඔබට වටිනවා කියලා තේරෙන හින්දානේ ගන්න. තව කාටවත් වටිනවා කියලා තේරෙනට ඔබ ගන්නවද කියන්න මට මොන හරි දෙයක්. එහෙනම් වටිනාකම තේරෙන්නේ කාටද? තමන්ට. එහෙනම් වස්තු වටිනවද? වස්තු වටිනවා කියලා මට පේනවද? මට පේනවා. වස්තු වටිනවා කියලා මට පේනවනේ. මේ වස්තු වටිනවා කියලා ගත්ත හැකිද? බෑ. අපි වෙනදා හිටපු දර්ශනයට වඩා වෙනස් වෙන්න ඕනේ. බලන්න ඔබ නැත්තම් කොච්චර බණ ඇහුවත් භාවනා කළොත් ඔබ වෙනස් වෙනවද කියන්නේ? ඔබ වටිනාකමෙන් අඩු වෙනවද කියන්නේ? නෑ. ඇයි? තණ්හාවේ මිදෙන දර්ශනය එන්නේ අපිට. අපි හිතාගින්න ගොඩාක් වටිනා දේ තියෙනවා. වටිනා දේට තණ්හාව නැතුව ඉන්න කියන තැනකින් අපි හුරු වෙලා තියෙනවා. ඕක කළ හැකිද? ඒ කියන්නේ අපි කියනවා මේ පහන්දල්ල ඕකට අත දාන්න හැබැයි පිච්චෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කරන්න? පහන්දල්ලට අත දාලා පහන්දල්ල අල්ලගෙන ඉන්න හැබැයි පිච්චෙන්නේ නැතුව ඉන්න කරන්න බැරි දෙයක් අපි කියන්නේ. වටිනාකමට තණ්හාව නැතුව ඉන්න කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වටිනාකම කියන සිද්ධාන්තයේ පෙන්වීමමයි තණ්හාව කියන්නේ. දැන් අපි තණ්හාව නැතුව ඉන්නවා කියලා කියන්නේ වටිනාකමින් තණ්හාවත් තණ්හාවෙන් වටිනාකමත් වෙන් කරන්න බෑ. දරුව හැටියට පෙනෙදි තණ්හාව නැතුව ඉන්න පුළුවෙයිද? බෑ. ඔබ වෙනද මේ රූපයේ දරුව හැටියටම දකිද්දි ඔබට කිව්වේ මොකද්ද? කරන්න බැරි දෙයක්. දරුවට තණ්හාව නැතුව ඉන්න කියලා. නමුත් මේ රූපයේ දරුව හැටියට පේනකන් තණ්හාව නැති කරන්න බෑ. නමුත් ඔබට යමක් කළ හැකි සම්මාදිට්ටි. ඔබට පුළුවන් මේ රූපයේ දරුව හැටියට පෙනෙන කම මට ඇති කියලා නේද තියෙන්නේ කියලා පෙන්වන්න. ඒක පෙන්වුවේ නැත්නම් ඔබට ඔප්පු කළත් පෙන්වන්න පුළුවන්. හා රූපේ බලන්න. බත් පාන් කවපෙ මුං ඇට වලින් හැදෙන්නේ.
ඒ රූපේ අන්තර්ගතය කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු මේවා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ හා કોઈ කොටසද ළමයා එකින් එක එකින් එක එකින් එක බලනකොට ඇත්තටම රූපය ආහාරයෙන් හැදුණු අනාත්මතය ඇත්ත නේද එහෙනම් තියන්නේ කියලා උප්පිලා පේනවා මොකද්ද එහෙනම් මෙහෙම රූපයක් තියෙන තැනක දරුව හැටියට මට පේනවා මිසක රූපේ දරුවා නෙමෙයි කියන එක Tamanta පේන්නේ කියන එක උප්පිලා ටික ටික තේරෙනවා එයා රූපේ දරුවා කියලා බදාගෙන හිටපු ගතිය අතහැරලා මේ මගේ දරුවා කියන හැඟීම සිතේ යෙදෙන මගේ දරුවා අරන්දි දිමුතුමෙනික වගේ තමයි ඒ දරුවමයි කියන අදහස නැහැ ඒ රූපේ දරුවමයි කියන හැඟීමයි දෙනවා මේ ලෝකේ බුදුරජාණන් සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා පෙන්නේ ඕක බලන්න ඔබේ මනස මේ සතර මහා ධාතුව වටිනාකමට පුද්ගල භාවයට බදාගෙන ඉන්න ගතිය නොබෝ දවසකින් අඩු වෙන්නේ නැති වේද කියලා ඔබ මේ දර්ශනේ තියාගෙන ඇස් දෙක බැඳගෙන ඉඳගෙන ඉන්න ඕනේ වැඩට යන්න රස්සාව කරන්න උයන්න බිහන්න ජීවත් වෙන්න ඔබ ජීවත් වෙන ටිකට් අවසානයේදී ඒකාන්තේ ඔබ නිවන් උත්කලා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දුක නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න. ඔබ වෙනදා වැඩට ගිය විදිහටම වැඩට යන්න දර්ශනය විතරක් වෙනස් කරගන්න. එච්චරයි. වෙනදා දැකපු දර්ශනයට වඩා අද දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන චතුරාර්ය සත්‍ය දන්න එච්චරයි. ඒ සඳහන් කළේ ලෝකයේ දකින්න කෝණය වෙනස් කළා. ඇත්ත. ඒක ඔප්පු කරගන්න පුළුවන් තමයි. ඒ තමම තමන්ගේ දර්ශනය පිළිගත්තේ නැත්නම් ඔප්පු කළ පෙන්වන්න තමයි සතිපට්ඨානයේ කායගත සත්‍ය තියෙන්නේ. වේදනුපස්සනාව තියෙන්නේ. ඒ ටිකත් ඔප්පු කළ පෙන්වන්න දරනොත් අර මං කිව්වේ කණ්ණාඩියක් ෆොටෝ එකක් අරගෙන ඒ වගේ අරමුණක් ආවත් මේ හැඟීම උපදිනවා නම් එහෙනම් ඒ වස්තු මේ විදිහට පෙන්නකම මනස පිටිබඳව තමයි තියෙන්නේ කියලා දුක්ඛ සමුදය ගැන නුවණ එනවා මම දැනට ඔබ කරන්න ඔය ටික කළා නම් ඒ කියන්නේ සමුදය ධම්මනුපස්සව ඒ ඇති ඇතිවීම හෝ බැලුවා නම් ඒ ඇතිම මොකද එපමණකිනුත් මේ ලෝකේ ඇත්ත වෙලා හිතින් කින් කින් කරන එක නතර වෙනවා එතකොට හිත සමාධි වෙනවා සමාධි වෙනකොට සම්මාදිට ඇත්ත ඇති හිතේ දකින්නවා මේ ස්කන්ධ ටිකේ යථාභූත ස්වභාවය දකින්නවා ඒ බඳු තැනකට කෙලෙසින් ලෝකේ උපද්දලා දුක් විඳපු හැටි දුකට හේතුව මේ කෙලෙසිය කියන එකත් කෙලෙසිය නැතිවීමෙන් දුක නැතිවෙනවා කියන එක දර්ශනේ ස්ථීරම වෙනවා තමයි බුදුහාමුදුරු දේශනා කළ නිසාවත් තව කවුරුත් කියපු නිසා නෙමෙයි මේ දර්ශනයේ දුක නිවෙනවා කියන එක තමන්ටම ඔප්පෙලා පෙනෙන හින්දා තමන් එක ගන්නවා එදාට එදාට තමුණුයි ලෝකිට කියන්නේ ඔබ දුක් විඳින්නේ ඔබේ මනසේ තියෙන කෙලෙසයකට කියලා ඕකුල්ව අරින් කටියට කියයි සමාධිය තියෙන කෙනා බණ කියන්න ගියොත් ධර්ම දේශනා කළොත් එයා දාර්ශනික ධර්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් නෙමෙයි දේශනා කළ දෙයක් නෙමෙයි කියන්නේ දේශනා කළ නිසා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයම තමන්ගේ දැක්මකට ඒ උදව්වෙන් තමන් දකින බවට පත් වෙලා තමන්ගේ අත්දැකීම ඊට පස්සේ කියන්නේ හොඳට බලන්න ඇයි අපි මෙච්චර බණ අහනවා භවනා කළාට අපේ මනසේ වටිනාකම් අඩු වෙලා තියෙනවද බලන්න ලෝකෙ තුල අඩු වෙනවද අඩු වෙලා තිබුණා ඇයි අපි වටිනාකමින් යුක්ත වස්තු ටික එහෙමම තියාගෙන ඒ තුල හික්මෙන්ට හදන්නේ අපි නමුත් එහෙම නෙමෙයි මේ ලෝකය හදපු හැටිම තණ්හා උපාදාන කියන කෙලෙස්ෙ මහ විශාල අර්ථයක් කියනවා හොඳට බලන්න දුක් විඳින ලෝකයේ බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණ නාම රූප සලයතන පස්ස වේදනා කියන තැනින් පනවල තියනවද කියලා විඤ්ඤාණ නාම රූප සලයතන පස්ස වේදනා කියලා පනවල වේදනා පත්‍ය තණ්හා හොඳට බලන්න තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ දුක පැන්නේ ඊට පස්සේ වේදනා සලායතන
පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා යෝ තස්සායව තණ්හාය අශේෂ විරාගෝ නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දොමන සුපායස නිරුජ්ජන්ති ආයතන ටික තියෙන තැන දුක්ඛ නිරෝධේව දුක උත්පනවල තිබුණාද නෑ ඒ පස්සපච්ච වේදනා කියන තැනට තණ්හා උපාදාන එකතු වීමෙන් භවය හැදින ජරා මරණ ඇති වෙන හැටි ඒ පස්සපච්ච වේදනා කියන තැනට තණ්හාව නැතිකලොත් උපාදානය නැතිවෙලා භවය නැතිවෙලා ජරා මරණ නැති වෙන හැටි පෙන්වන්නේ ආයතන ටිකට මුක්ත කරන්න පෙන්වනවද නෑ ඒ ටිකට තණ්හාව ඇතිවීමෙන් දුක ලෝකේ ඇති වෙන හැටි තණ්හා උපාදාන නැතිවීමෙන් දුක ලෝකේ නැති වෙන හැටි පෙන්වන්නේ ඒ කියන්නේ මේ පෙනෙන දේට අපේ සැබෑ ජීවිතයට ගන්න ඈත් රූපයක් දැකියට උනස චක්කු විඥානය උපදිනවා තුන්දරාගේ එකතු ස්පර්ශ ස්පර්ශ විචාරමුණ විදිනවා මේ පෙනෙනවා කියන එක විදින දෙයට තණ්හා උපාදානිය යෙදුනොත් Taman තුල විදිනකොට මේ ගොඩක් වටිනවා සත්වයක් කියන හැඟීම Taman තුල යෙදුනොත් ඔබට ඉඩ තියලා නැහැ Taman මේ පෙනෙන දෙයට Taman තුල යෙදෙන්නේ කියන එක දැක ගන්නවා කෙලින්ම භවය හැදිලා ජරා මරණ දුකත් හදලා ඉවරයි ඒ කියන්නේ ඔබ තුල වටිනාකමකුත් පෙනෙනකොට අපි ආර්ය ශ්‍රැංග මාර්ගය වඩලා නැත්තම් පෙනෙනවත් එක්කම වටිනාකමත් යෙදিলা පුද්ගල භාවයත් යෙදিলা භවය තදලා දුක කියන එක නිර්මාණය කළා තිවර යම් දවසක මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ටික යෙදෙන්න යෙදුනේ නැත්තම් භවය නැ ජරා මරණ නැ කියන තැන නිර්මාණය වෙලා තිවරයි රහතන් වහන්සේට අපිට වෙනමයි හදන්න තියෙන්නේ ඒ හින්දා මේ පෙනෙන කොට එක්කම තණ්හා උපාදාන යෙදিলা ලෝකයේ හදලා ජරා මරණ දුක හදන ශේත්‍රේ නතර කරන්න නම් සීලයක පිහිටලා හිත වඩලා මේ හිත වඩවඩ සම්මාදිට්ඨිය පෙන්වන්න උරු කරන්න මොකද්ද ටික ටික පුරුදු පුහුණු කරන්න මෙහි තියෙනවා මා නෙමේ මේ වටිනා දෙයක් තියෙනවා පුද්ගලෙක්ම ඉන්නවා නෙමේ එහෙම තැනකින් හිතලා හිතලා හුරු කරන්න එපා මේ පුද්ගල භාවයට පේනවනේ වටිනාකමට පේනවනේ කියන එක හුරු කරනකොට හුරු කරනකොට මේ බාහිරයට නැඹුරු වෙලා හිතන කියන කරන සිත් උපදින ගතිය නතර වෙනවා එතකොට යම් දවසක් තියෙන ඇහැට පෙනෙනකොට වටිනාකමට සිත් උපදින එක නතර වෙනවා මේක ධර්මතාවය ප්‍රායෝගිකයි සයතුකයි කරන්න පුළුවන් එක එහෙම කළා දුක නැතිකොලොත් මිසක අද දවසේදී ඔබටවත් මටවත් නිමේෂයක්වත් හිතන්නවත් ඉඩ දීලා නැහැ. ඒකයි අකණ්ඩව වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ කියලා දුක කියන එක අවසානයේ දක්වාම හදලම පෙන්වන්නේ. මෙහෙන් හිතන්නවත් ඉඩ දීලා නැහැ ඔබටත් මටත් පෙනෙනකොට කෙලෙසි අපි තුල ඉදිලා නේද කියන එක. වෙච්ච සිද්ධිය කල්යාණ මිත්‍ර ඇසුරකින් ඔබට පෙන්වනවා. ආපහු ඔබේ ජීවිතය නතර වෙලා තියෙන දුක කියන තැනම කල්යාණ මිත්‍ර ඇසුරෙන් ওই සිද්ධිය පෙන්වනවා ඔබට. ඔය දුක ඔබට ආවේ භවය නිසා. භවය හැදුනේ උපාදාන නිසා, උපාදාන හැදුනේ තණ්හා නිසා, තණ්හා හැදුනේ වේදනා නිසා. මේ විඳින අරමුණට තණ්හා උපාදාන හැදිලා භවය හැදිලා මෙහෙමයි ඔබට දුක ආවේ කියලා මේක අර ස්ලෝ මෝෂන් පෙන්වනවාගේ ආපහු හිමින් ආපහු පෙන්වනවා මේක ඇතිවෙච්ච සිද්ධිය. ඇති වෙන සිද්ධිය නවත්තන්න බෑ අපිට දැන් දුකේ කියන එක හෝල්ට් එක කරගෙන බස් හෝල්ට් එක වගේ නවතම්පල කරගෙන ඉන්නේ අපි ඔතන ඉන්නේ ඔය ඉන්න අපිට පෙන්නවා හිමීම් බුදුරජාණන් වහන්සේ ඔය දුක ඇති උනේ මෙන්න මෙහෙම සිද්ධියකින් කියලා එක තමයි මම මතක් කළේ මේ සිද්ධිය නැති වුණොත් ඔබට මේ වෙන එක නතර වෙනවා ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඊට පස්සේ ඔය අහගත සම්මාදිට්ඨිය නිතරම හිතනවා. ඒ කියන්නේ සත්‍ය පුද්ගලිය ඉන්නවා කියන තැන වෙනද හිටියේ අවිද්‍යාව නිසා. දැන් සත්‍ය පුද්ගල භාවයට විඳින දුක ඇතිවෙච්ච හැටි පෙන්නපු හින්දා සත්‍ය පුද්ගල භාවයට මට පේනව නේද කියන අදහසක්. සත්‍ය පුද්ගල දෘෂ්ටියක් තියෙනවා, හැඟීමක් තියෙනවා, ආත්ම සංඥාවක් පහළ වෙනවා.
වෙනද වටිනා වස්තු මැද්දෙන් ගියා දැන් යනවා වස්තු වල වටිනා දැනෙන වටිනාකම දැනෙන මනසක් ඉපදිලා කියන තැන ලොකු වෙනසක් ඒ වගේම ප්‍රායෝගිකයි නොබෝ දවසකින් ඔබේ ජීවිතේ වටිනාකම හරියට පත්තු කළාම ඉතිපන්දම යම්සේ නොපවතී දිය වේද උපතුල තණ්හා උපාදානයේ දිය වේ ඒ විදිහට වස්තු මත බදාගෙන ඉන්න තාක් ඒ වස්තුව තියෙනකම් ඔබට තණ්හාව ගෙවන්න විදියක් නැහැ ඔබ හිතුවොත් මේ කුලේ වටිනවා කියලා මේ කුලේ ඇති තාක් ඔබේ වටිනාකම ගෙවෙන්නේ නැහැ ඇයි වටින්නේ කුලේ හින්ද කුලේ තියෙන හින්ද වටිනාකමක් තියෙන නමුත් ඔබට යම් දවසක මේ කුලේ වටිනවා කියනකම උනේ අනවබෝධය නිසායි කුලේ දකින්නකොට වටිනාකම මනසේ දුන කියනක නොදන්න නිසා මේ වස්තුව වටිනවා වගේ වෙලා නේද කියලා ඔබ සිද්ධිය දැක්කොත් පංච උපාදානස්කන්ධ දුක ඔබේ වටිනාකමට හසු වෙච්ච වස්තුවෙන් දුක එන්නේ මේ රූපේ කැඩෙනකොට දුක එනවා දුකට හේතුව මේක වටිනාකමට පෙන්නපො කෙලිසෙ ඉතින් මෙන්න මේ ටික තමයි මට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනෙකම තියෙන්නේ මේ ටික තේරුම් නොගෙන ඔබත් මමත් ආපු සසර කෙලවරක් නැහැ මේ ටික කළා බලන්න ඔබේ ජීවිතයට ලැබෙන සහනය කිසි දවසක වස්තුව කැඩෙන බිඳෙන විනාශන වස්තුව තුලින් ලබන්න බැරි සහනයක් දැනේ ඒ විමුක්ති මඟ වඩන්න ඔබට පැය ගණන් ඇස් වහගෙන එකතැනක ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ ඔබ ජීවත් වෙන්න ඔබ රස්සාව කරන්න ඔබ වාහනේ පදවන්න ඔබ ජීවත් වෙන ඔබ රස්සාව කරන ඔබේ ශේෂ්ත්‍රයම ඔබට නිවන් මාර්ගත් කරගන්න ඔබ ලෝකේ ජීවත් වෙලා ජීවිතේ අවසන් වෙන දවසට ඔබේ මනුස්ස ජීවිතේ චුට්ටක්වත් ඔබට හිස් නැහැ ඔබ රස්සාව කළා අම්මා කෙනෙක් හැටියට ඔබ යුතුයකම් ටික කළා අප්පච්චි කෙනෙක් හැටියට යුතුයකම් ටික කළා හැබැයි ඔබ නිවනුත් දැක්කා ඔබට බුදුරජාණන් වහන්සේ මෙලව සාර්ථක වෙලා පරලොව අසාර්ථක වෙන්නවත් පරලොව සාර්ථක වෙලා මෙලව අසාර්ථක වෙන්නවත් පෙන්වෙන්නේ නැහැ මෙලව ශ්‍රේෂ්ඨ ජීවිතයක් පරලොව ශ්‍රේෂ්ඨ ජීවිතයක් පත්වෙන්න උභිහර්තේ සඳහා ධර්ම දේශනා කළේ ඔබ හොඳ රස්සාවක් කරන්න යමක් හම්බ කරන්න ජීවත් වෙන්න හැබැයි ඒ දේ තුල විරාග මනසක දාගෙන දර්ශනයක් තියෙයි හම් වෙන දේ තුල ඇලෙන්නෙත් නැතුව හම් වෙන දේ දර්ශනයකට නිවනටම උපයෝගී කරගනිමින් ඔබ ජීවත්වේ ඔබ නිවන් උත්තකි ඉතින් මම මේ කතා කරන ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා නොඑක් නොඑක් විදිහට පෙන්වන්න පුළුවන් ක්‍රම ඇති අද දවසේදී මම අදක්ෂයි ඉතින් මම දක්ෂ මට පුළුවන් මට්ටම තමයි මට තේරෙන මට්ටම තමයි මම මේ ටික පෙන්වන්නේ හැබැයි මට තේරෙනවා මේ දර්ශනයකින් මනසකට තියෙන සහනය සැනසෙල්ල මෙන්න මෙච්චරයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් සිහි වෙලා දුක කියන එක දක්වා වර්ධනය වෙන්න ඉස්සෙල්ලා තමන්ගේම මනසේ ප්‍රතිරූපයක් කියලා පෙනෙනකොට අර වස්තු ඇත්ත වෙලා අඬන වෙලපෙන කම එන්නේ. මොකද උතන තියෙන ඊගව වටිනා මැදි ඔබට ජරා මරණයට අඬන්න වෙලපෙන්න හේතුන දරුවා මරුණා කියන වෙනදා අඬන දුක උපදිනකොට ඒ රූපිය දරුණා මරුණා කියන අදහස උපදින්නේ මට නේද කියලා පෙන්නයි හිතන්න ඕනේ පෙනේ අර වස්තුව පෙන්නන්න නැති වෙයි දරුවගේ මරණය කියලා ඔබ අඬන්නේ නැති වෙයි කෑ ගහලා මේ දර්ශනේ හුරු කළොත් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේම ජරා මරණකම් පෙන්නන්නේ ඔබට දැන් යම්සේ ඒ වස්තුව දකිනකොට තමන් තුල ඒදුනද කිව්වම් දුක එන අරමුණෙත් ඔබට ඒ විදිහටම පෙන්නලා දුක වළක්වනවා අම්මා මැරුණා නේද කියලා මේ රූපේ අම්මා මැරුණා කියලා ගන්න ඒ රූපේ දකිනකොට අම්මා මලා නේද කියන අදහස ඒදුන නේද කියලා දකි ඊගාවට එබඳු අදහසක් නූපදින තැනටමපත් වේ අජරාමර ජරාමර දුකෙන්න දෙන්නේ ඉතින් ඒ අජරාමර නිවන ඔබට මේ ජීවිතේ සන්තක කරගන්න ලැබේවා.